මේ 180 වට්ටවන්න බැරි වෙන. මම මුලින් කට්ටියෙන්ද පෙන්නුවේ කාන්තාරයක් වෙන. කාන්තාරේ වල කපලා වැලි ගොඩ දාලා තෙත වැලි අරගෙන කිරිමැටි දැකලා උල්පත එළියට ගත්ත වෙන. මේ උල්පත එළියට ගන්න වෙලාවෙත් මම කිව්වේ ජලාශය හැදිලා ඉවරයි කියලා. මම ජලාශය හැදලා ඉවරයි කියන එක වෙන. කැමති කෙනෙකුට ඉන්න පුළුවන් වෙනවා වතුර යට. ඒ අර මුලින් ආපු කට්ටිය වෙන. ඒ කට්ටිය තාම වල කපාගෙන වතුරෙන් වැහිලා ඉන්න කට්ටිය වෙන. ජලාශේ පිරිල අවසන් එකක් වෙන. මම ඒක පුරවා අවසන් එකක් වෙන. අනික් කට්ටියන්ට කිව්වේ කපන්නේ කියලා වෙන. කපපු කට්ටිය තාම ඉන්න වතුර යට වෙන. අලුතෙන් එන කට්ටිය උඩින් විලේ වතුර බොන. උපමාවක් තේරෙන්නේ නැති මිනිස්සුත් එක්ක මම ගමනක් ගියා වෙන. නමුත් මම වීරිය උපරිමෙන්ම පුරුදු කරපු කෙනා අසංක වෙන. අසංකට හෙල්ලෙන්න බැරිද? අනිත් ඕන කෙනෙක් ඕන දිහාක පලච්චා වේ කියලා කියන. අසංක මේකට වීරිය කරපු ප්‍රමාණය අසංක මේ 180 ගෙනියන්න උත්සාහ කරපු ප්‍රමාණය අනන්ත වේ. අසංක බොහොම නිහඬ ගමනක් ගියපු කෙනෙක් වෙන. ඔහුද අග්‍ර ශාවකෙක් වෙන. ඔහුට යමක් කිව්වෙන් පස්සේ පසුවට හෝ තේරුම් ගන්න කෙනෙක් වෙන. එවෙලේ තේරෙන්නේ නැතුණත් පසුවට තේරුම් ගන්න කෙනෙක් වෙන. මේ කුමාරි කියන මිනිස්සයට දැන්නේ මල්ලි මට තේරෙන්නේ කියලා කියනකොට මං අහනවා ඒක මං කිව්වේ මොන අවුරුද්දේද කියලා. අවුරුදු 3කට ඉස්සෙල්ලා කියපුවා දැන් තේරෙනවයි කියලා කියනවා. දැන් කියන ඒවා මැරිලත් කුමාරියක්කට තේරෙන්නේ නැති වෙන. නමුත් අසංක මේක දරාගෙන සිටී. අසංක ගොඩක් වීරය කරා වේ. කවුරු කවුරුත් වීරය කරා වේ. වීරය කරාට මම කරපු කතාව ලිහිලා නැති වෙන. මම කරන කතාව කට්ටියෙන්ද ලිහෙන්නේ නැති බව මම දන්නවා. දැනගෙන මිනිස්සුන්ට පුරුදු පුහුණු කෙරෙව්වේ දෙකලවර උඩ යට දෙයන්තය අනන්තය මෙන්න මේ වගේම වේ. නමුත් මම කරපු දේශනාව හැමෝටම තේරුන්නේ නැති වුණා වේ. මම ඒ වෙලාවෙත් බෝධිසත්වයෝ වර්ණා කරා වෙනවා. මහසත්තුරු වර්ණා කරා වෙනවා. ඒව ගැන අහන්න ඔය කුමාරියක්තලා එරංගල ලෑස්තිුනේ නැති වෙනවා. ඒ කට්ටිය හිතාගෙන හිටියේ අපි සියල්ල කරගත්ත පොරවල් කියලා වෙනවා. සියල්ල කරගන්න කට්ටිය ඉස්සරහට එනවා වෙනවා. අදට කරන දේශනාවල් මේ 180 පූර්ණ කරගනේ කියලා හිතාගෙන ඉන්න මිනිස්සු අහන්නේ නැති වෙන. මේ අද කෙරෙන දේශනාවල් ඊයේ කෙරිච්ච දේශනාවල් සජීවී වැඩසටහන් සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය මේවා මුන් අහන්නේ නැති වෙන. මේවා මුන්ට අවශ්‍යතාවයක් නැතයි කියලා කියනවා. නමුත් මම 180 ගත්තේ ඒ සූත්‍රය දරා පිළිපැදලයි කියලා අනන්ත කියන. කිසි කෙනෙක් කනකට ගන්න නැති වෙන. මම 180 තිබ්බේ සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය පෙන්වන්න ඕන නිසා වෙන. මුලින් 180 අතට ගත්තේ එක සැරේට නිවන් දකින්න අවශ්‍ය කට්ටිය වෙන. දැක්ක නිවන හොඳ වෙනවා. නමුත් පස්සේ දේශනා කරන දේශනාව කන් දෙක විවර කරලා ඇහුවේ නැත්තම් සියලු දෙනා ඉන්නේ මුලින් ආපු කට්ටිය වතුර යට වෙන. ගෙන්නවල කන්ට ගහන්න. ගෙන්නවල. උඹලට මම පැය 7-800 දේශනා කරලා තියෙන. මේ මෝඩ ගෑනිට Facebook එක පුරා හසරක් නැතුව දුවපු පටාචාරාවක් වගේ ගෑණියෙක් වෙන. තමුන්ගෙත් අනුහස් ඉවර කොල්ල දාන. කට්ටිය හිතාගෙන ඉන්නවනම් ඒකේ සැබෑ සත්‍ය කියලා. ඒක බොරුවක් කියලා මට කීමට හැකියාව තියෙන. ඊට පස්සේ තමුන්ලට කරන්න දෙයක් නැති වෙන. අලුතෙන් එන මිනිසුන්ට 180 නෙවෙයි ඒ ධර්මය සද්ධර්ම පුණ්ඩීක සූත්‍රයේ ධර්මය කියලා කිව්වොත් උඹලට කර කියා ගන්න දෙයක් නැති වෙන. හාව වගේ උඩින් පැනලා ගියාට මම අරන් යන්නේ ඉබ්බොවේ. මේ 180 ඉදිරියට ගෙනියන කට්ටිය යුතුයකමක් කරන කට්ටිය වෙන. 180 දැනගෙන අපිවරේ කියන කට්ටිය ඉවර වෙන්න වැඩි කල් යන්නේ නැති වෙයි. දහම් දොරටුවට හානියක් වෙන. ඒක සංඝ ભેදේ වෙයි. දහම් දොරටුවට හානි වුණොත් ඒක සංඝ ભેදේ වෙනවා. පිටින් ඇවිල්ලා දහම් දොරටුවට ගැහුවට කිසි ප්‍රශ්නයක් නැති වෙනවා.
දාම්දරටුව ඇතුළට ඇවිල්ලා යම් කිසි කෙනෙක් ඒකට හානි කරොත් සම්පූර්ණයෙන්ම ඒ කට්ටිය වග කිව යුතු වෙනවා ලෝකෙට වග කිව යුතු වෙනවා ඒ කට්ටිය ඒ කට්ටියන්ට වග කිවා ගත යුතු වෙනවා මට කරන්න දෙයක් නැති වෙනවා මම පරිණිරවාණය වෙන සියලු දෙනාට රාතන් වහන්සේලගේ පසේ බුදුරුන්ගේ සියලු දෙනාට ඒ වගේම මරණයේ දොරටුවත් මම වෙන මම විශ්ව දොරටුව වෙන පිස්ස රහත්තුණන් පස්සේ විශ්ව දොරටුව කට්ටියන්ට අමතක වෙන අනන්ත කල්ප ගණන් පෙරම් පුරල ගන්න නිවන් දොරටුවක් වෙන අනන්ත කල්ප ගණන් දෙල්ල දන් දීලා ගන්න නිවන් දොරටුවක් වෙන අනන්ත කල්ප ගණන් පෙරම් පුරා බුදුවරුට දානමාන ආදී පූජුපහාර කර ගන්න නිවන් දොරටුවක් වෙන සියලු ලෝක සත්‍ය සසරෙන් නිදහස් කර ගන්න බලාගෙන යන ගමනක ප්‍රතිඵලයක් මට ලැබුණ වෙයි. ඒක අහඹු සිද්ධියක් නොවෙනු. ඒක සැලසුමක් වෙයි. ඒක අනන්ත කල්ප ගානක සැලසුමක් වෙයි. මෙවන් අපහසුතාවයකින් ගත්ත නිවන් දොරටුව තමුල්ලගේ අතට ආවේ නිකන් තොපියක් කටේ වැටුණා වගේ වෙනු. නමුත් මම මේ වගේ කටවල් බෙලිත් එක්ක වීසි කරපු වාර ගාන අනන්ත වෙයි. ඔය තොපිය කටේ දාන්න උඹලගේ 180 කියන බොහොම සරලව නිවන් දොර විවෘත කරාට මේකේ ධාරිතාව කට්ටිය දන්නේ නැති වෙයි. තේරෙන ප්‍රමාණයට කියලා දෙන්න. බුදුවරු කියලා කියන්නේ හිතා ගන්න බැරි ඥානයක් තියෙන කට්ටිය වෙයි. සම්බුදුවරු ඒ කට්ටිය කරන්නේ මොනවද කියලා බුදුවරු ඔක්කත් දන්නේ නැති වෙයි. ඒ තරම් සර කට්ටිය වෙන. ඒ කට්ටියට ලෝකෙම නිවන් දක්වන්න ඕනේ කියලා හිතුනොත් නිවන් දක්කලා පස්ස බලන කට්ටිය වෙන. තව බුදුවරෙක් පාල වෙලා දහම් දේශනා කරන්න ඕන කියලා හිතුවොත් ඒ බුදුන්ට දහම් දේශනා කරන්නේ ඉතුරු කරන්නේ නැතුව බුදුන්ට නිකන් බුදු වෙලා මෙන්න මේ ටික බලාපල්ලයි කියලා කියන්න වැඩක් කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙන බෝසත්තුරු මේ විශ්ව ධාතු තුල සිටින්. මේවා සාරිපුත්‍රලාට අඤ්ඤා කොණ්ඩඤ්ඤලාට තේරෙන්නේ නැති වෙන. ඒ ධර්මයට මූලාරම්භය එන කට්ටිය වෙන. නමුත් මම මේ ධර්මය පටන් ගන්නෙ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයෙන් වෙන. මහායාන සූත්‍ර ප්‍රකාරව ධර්මය පටන් ගන්න කියලා සූත්‍රය තුල සඳහන් වෙලා තියෙනවා. නමුත් මගෙත් පෙරේත ගමට මමත් ආර්ය ශ්‍රාවක සමූහයා කියලා එකක් හදන්න ලෑස්තුණා වෙන. ගෞතම බුදුහාමුදුරුව හදපු විදියට හදන්න ලෑස්තුනේ මම චීවරයක් නැතුව වෙයි. එක එක්කෙනාට ඕන විදියට දහම් දොරටුව අපයෝජනෙට ලක් කරන්න දෙන්න හොඳ නැහැ කියලා එක්කෙනෙක් ඇවිල්ලා මට කිව්වෝ වෙයි. ඒ කිව්වේ එරංග පරීක්ෂා කරන්න ගියපු මගේ චින්තනයක් වෙන. මහබෝසත් අවලෝකිතේශ්වර සමගාමීව තාරා දෙවඟන කියලා කෙනෙක් පහළ වෙන. ඇය කෙලින්ම යන්නේ මහබෝසත් අවලෝකිතේශ්වරයන්ගේ විශ්ව දරටුව අතට ගත්ත පළවෙනි කෙනාක් ගාවට වෙන. ගිහිල්ලා සියලු ඩීටේල්ස් අරගෙන මට ප්‍රකාශයට පත් කරන. ඊට පස්සේ මට කියනවා ලෞතුරා බුදු නෙවෙයි ඔබ. ඔබ සම්බුදුවරෙක්. ඔබ කල යුතු වෙන්නේ ලෝක සත්‍ය නිවන් දැක්වීම මිසක්ක ලෝක සත්‍යයෙන් මිනිස්සු ගලවලා අරගෙන ඔබ වෙනම නිර්වාණයක් පෙන්වීම හිතකර නොවේ කියලා කියන. ඔබ වෙනම නිර්වාණයක් පෙන්වීම හිතකර නොවේ. මහබෝධිසත්ව අවලෝකිතේශ්වර කියලා කියන්නේ ලෝකෙම නිවන් දක්වන කෙනෙක් වෙනවා. ඔහු මතු බුදුන්ගේ පෙර ජන්මයේ වෙනවා. මතු බුදු වෙන්න ඉන්න කෙනාගේ පෙර ජන්මය මහබෝධිසත්ව අවලෝකිතේශ්වර වෙන. ඔහු ආර්ය මාර්ගයක් නිර්මාණය කරන්නේ නැති වෙනවා. දහම් දොරටුව අතට දීලා ඊට පස්සේ සම්බෝධි මාර්ගය පෙන්වන කෙනෙක් වෙන. සම්බෝධි ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙන්නේ ගෞතම බුදුහාමුදුරන්ට වසර 45ක් විතර ගියාට පස්සේ වෙන. නමුත් මං ආරම්භ කරන්නේ එකෙන් වෙන. තේරවාදයෙන් ආරම්භ කරන්න බැරි වෙන. තේරවාදයේ දේශනා වෙච්ච ධර්මයේ වෙන. ඒ කට්ටියන්ට තියෙන අඩුපාඩුව බැලුවෝ වෙන. තේරවාදයට කරන්න දේශනාවක් නැති වෙනවා. තේරවාදය කියලා කියන්නේ කතා කරලා කරලා නතර වෙන තැනක් වෙන. නතර වෙන තැන තියෙනා වූ නිවන් දොරටුව විතරක් කට්ටියන්ට අතරමං වෙලා තියෙනවා. ඒක මං 180 සංකේතය පාවිච්චි කරලා බලන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ කතාවක් නැති කතාව
කියන්න ලෑස්ති විය යුතු වෙනවා ඒක සද්ධර්ම කුණ්ඩික සූත්‍රයේ වෙයි මේට තේරෙන්නේ නැති වුණාට මම දැන් කරන දේශනාව 2050 දී තාරුණ්‍යයට තේරෙවි කියලා මම විශ්වාස කරනවා සම්බෝධි ධර්මය කියලා කියන්නේ මේ විශ්ව ධාතුවේ තියෙන නිර්භීතම ධර්මයේ වෙයි සම්බෝධි ධර්මය උදා කරගත්ත කෙනා දමණය කරන්න මිනිස්සු වෙන දමණය කරන්න අවිය අතට ගන්න අරගෙන ඉවරලා අතට දීලා දමණය වෙයල්ලයි කියලා කියන තවත් කට්ටිය ඉන්නෝ නම් කතා කරමු දෙවියෙක් මාරෙක් බ්‍රහ්මෙක් ඉන්නෝ නම් වරපරාද කරන්න කියලා කෙලින්ම කතා කරමු මූණට කතා කරමු එහෙම කට්ටිය මේ ලෝක ධාතුවේ නැති නිසා අවසානට හම්බ වෙන්නේ කවුද කියලා අහන අර ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගැලවිච්ච මාර්ය පරාජය කරයි කියලා හිතාගෙන ඉන්න කට්ටිය අවසානට සම්බෝධිය හැරිලිවල තොප ජයග්‍රහණය කරලා ඉන්නවද ඕක නෙවෙයි ජයග්‍රහණය මේකේ ජයග්‍රහණය කියලා පරිණිරවාණ මාවත කියලා දෙන්න පරිණිරවාණ මාවත මාර්යයට වක්ක කියලා දෙන්න පුළුවන් එකක් නෝයි මාර්යයට කියලා දෙන්න පුළුවන් වෙන්නේ හග්ගාල නතර වෙන තැන විතරක් වෙන ඒකවත් දන්නේ නැති එකක් මේ හඬ ඕගොල්ලන්ගේ පරිණිරවාණ ධාතුවට ඇහෙන්නේ ඉස්සෙල්ලා ඇහෙන්නේ අවකාශ ධාතුවට වෙනවා අවකාශ ධාතුව තුලත් Tamange අභ්‍යන්තරය තුල සිටිනා වූ සත්ව ගහණයත් මහබෝසත් අවලෝකිතේශරත් සිටිනවා වෙන බඹය තුල විශ්වය තියෙනවා විශ්වය තුල බඹය තියෙනවා මේ දෙකම එක හා සමාන වෙන නමුත් විශ්ව ධාතුව තුල සත්‍ය වූ නොපෙනෙන බලවේගයක් තියෙනවා අන්නේ කට්ටියන්ට ප්‍රථම වරට මේක ශ්‍රවණය වෙන. ඔයගොල්ලන් අහන්න කලින් අවකාශ ධාතුවට ශ්‍රවණය වෙනවා. මම කියන්න කලින් අවකාශ ධාතුවට ශ්‍රවණය වෙනවා. මේ අවකාශ ධාතුවට ශ්‍රවණය වීමෙන් සතර වරම් දෙවරුන්ගේ ඉඳලා බ්‍රහ්ම තලයේ ඉඳලා චක්‍ර වෙනස් වෙනවා. කොරෝනා කියලා කියන්නේ ඒ වගේ චක්‍ර වෙනස් වෙච්ච එකක් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ මගේ හඬ නිසා වෙනවා. විශ්ව දොරටුව විවෘත කරාට පස්සේ වේගෙන් මේක ගමන් කළ යුතුයි වේගෙන් ගමන් කළ යුතුයි එරංග කියනවා මම දැන් 300ක් විතර හදලායි කියන ඒ වුණාට අවකාශ ධාතුවට ඇහිච්ච ප්‍රමාණයෙන් හදපු ප්‍රමාණය නිවන් දක්කපු ප්‍රමාණය මේ වෙනකොට ලක්ෂ 25කට ආසන්න වෙනවා අවකාශ ධාතුවෙත් වැඩ සිද්ධ වෙනවා ඒ වගේම ශ්‍රාවකෙන්ගේ හිරවීම මතත් අර අවකාශ ධාතුවේ ඉන්න කට්ටිය ඵල ප්‍රෝජන් ගන්න වසවර්ති මාර්යා අග්‍ර ශාවක වෙනවා අග්‍ර ශාවකගේ කන් ඇහෙන ප්‍රමාණයට ඉන්නේ 300ක් වෙනවා ධර්ම දොරටුව ශාර වෙන්නේ ඊටමත් හිමින් වෙනවා නමුත් වසවර්ති මාර්යා ඔහුගේ ධර්ම දොරටුව මේ වෙනකොටත් ලක්ෂ ගණනින් ශාර කරමින් සිටිනවා විශ්ව දොරටුව අතට ගත්ත කට්ටිය පිස්සු කෙලින්න එපා කියලා කියනවා ඉක්මන්ට රටට මේක ගියත් කරන්නයි කියලා කියනවා සියලු බොරු එළිවීමින් පවතිනවා සියලු මිත්‍යාවන් විහිළු වෙමින් පවතිනවා සියලු වෛද්‍යවරුන් දුවමින් සිටිනවා සියලු විද්‍යාඥයින් උගත්කම් වල අර්ථය හොයනවා මේ සියල්ලෙහි අර්ථය රැඳී පවතින්නේ වසවර්ති මාර්ගයේ අතේ වෙන මං කතා කරන එක ඉස්සෙල්ලාම ඇහෙන්නේ යට प्रश्न एक मिनीसुंट आशावंती मेरेन्न कलिंग गुड दिवल वसवर्ति मार्या कुरन्न वेला वक्ने मट दनु अंकरन्न लेला इन्न महाभोस अवलोकितेश्वर इक्मंकर पल्ल केला विदर्शनावं पुर्दु कोल्ला मिनीसु मरमिन सिटिन कट्टी एकत पस वेला दहम दुर्तुव पिलिगन्ने कियला कियला දහසක් දහම් දොරටුව පිළිගත්තාය කියලා වසවර්ති මාර්යාට ප්‍රකාශයක් කළ යුතු වෙන. දහසක් මගේ ප්‍රතිඥාව ඒක වේ. එරංග මගෙන් විශ්ව දොරටුව ඉල්ලගන්නේ දහසක් පූජා කරනවයි කියලා වෙන්නේ. දිය නූලෙන් බෙල්ල කපලා දහසක් පූජා කරනවයි කියලා විශ්ව දොරටුව විවෘත කරගෙන මගෙන් වචන අහගෙන දැන් පිස්සු කෙලියට කරන්න දෙයක් නැති වෙන්නේ. දැන් අනික් කට්ටිය හරි ඒ පිස්සා ඉවත් උනායින් පස්සේ අනික් කට්ටිය හරි එකතු වෙලා වසවර්ති මාරයට කිව යුතු වෙනවා මේ දාම් දොරටුව සත්‍යක්ක කියලා නැත්තම් එයා ඉවත් වෙන්නේ නැති වෙනවා මගේ ප්‍රතිඥාව පස් දෙනෙක් නොවෙනව දහසක් වෙන දහසක් ඉල්ලන්නේ
ලෝකෙම නිවන් දක්කන්න වෙනවා. ලෝතුරා බුදුවරු ඉල්ලන්නේ පස් දිනෙක් වෙන. පහක් නිවන් දැකලා මදි වෙන. වසවර්ති මාරයට පූජ කරනවයි කිව්වේ දහසක් වෙනවා. දහසක් පූජ කරන්න ලෑස්තිච්ච මිනිහා ගජමෑන් කෙනෙක් වෙන. දහසක් විශ්වදෘපයෙන් ඇතුල් කරන්නම් කියලා ප්‍රතිඥා දීපු මිනිහා ගජමෑන් කෙනෙක් වෙන. මහමුදලිතුමාගේ වැඩ කරන්න ආපු මිනිහෙක් වෙන. මහමුදලිතුමාගේ ගෑල් ළමයි ගන්න ආපු මිනිහෙක් වෙන. මෙයාගේ පිස්සෙකුට මම දහම් දොරටුව විවෘත කරලා අවසානට මගේ පපුවත් මගේ හදවතත් ගලවන වීසි කරන්න සිද්ධ වෙලා තියෙන. කරන්න දෙයක් නැති වෙන. විශ්වදොරටුව සමන්ත භද්‍ර විවෘත නොකර මහා ප්‍රශ්න සිද්ධ වෙන නිසා වෙනවා. මම විවෘත කරේ ප්‍රතිඥාවක් දීපු නිසා වෙන. එරංග කියන දහසක් දෙන්නංග කියලා. අද ගජමෑන් කෙනෙක් ආකාරයට පිට වුණා වෙනවා. මම මේක කොහොම හරි කළ යුතු වෙනවා. මං ආවේ ලෝකෙ බේර ගන්න වෙනවා. හතරෙන් තුනක් වල දාලා හරි මගේ වැඩේ මං කරන. අනික් කට්ටිය වැඩේ කරලි වෙනකම් බලාගෙන ඉන්නේ කියලා කියන. වෙන කරන්න දෙයක් නැති වෙන. දහසක් ලෙහෙසියෙන් හදන්න බැරි වෙන. මිනිස්සු එකමුතු විය යුතු වෙන. පිරිසුදු විය යුතු වෙන. හිත හොඳ විය යුතු වෙන. අවංක භාවය තිබිය යුතු වෙන. අව්‍යාජ භාවය තිබිය යුතු වෙන. වසවර්ති මාරයට ප්‍රතිපත්තිය පෙන්විය යුතු වෙන. මෙන්න මේ ප්‍රතිපත්තිය සත්‍ය නේද? එහෙනම් ඉවත් වෙන්න කියලා කිව යුතු වෙන. සත්‍ය දැක්ක මිනිස්සුත් එක එක්කෙනා ප්‍රතිපත්තියක් නැතුව වෙන් වුණා වෙන. ප්‍රශ්නේ එතන වෙන. දහස ඉන්නව වෙන. එකමුතු උනේ නැති එක මේ ලෝකෙට හානි වෙන. උඹල කරේ වරදක් වෙන. දෛනිකව අර FM නාලිකාවක් වගේ අහන එකක් වෙලා තියෙනවා. අහනවා එහෙ යනවා අපි අහනවා එහෙ යනවා. එහෙම එකක් කියලා හිතාගෙන ඉන්නවා. ඇහෙන කට්ටියටත් මේ කියන දේවල් හරියට තේරෙන්නේ නැති වෙනවා. ඇහෙන කට්ටියට ෂෙයා කරන්නේ කියලා ලොකු දෙයක් නැති වෙන. සියල්ල සකසුරුවම් කරලා ඇතිය කියලා කියන. ලයිව් දේශනාව යන වෙලාවට ෂෙයා කරන්න ලෑස්තුනොත් තමුන් ලයික් කරපු සියලු පේජ් වලට මේක ෂෙයා කිරීමට හැකියාව තියෙනවා. එහෙන් බාර ගැනීම නොගැනීම ප්‍රශ්නයක් නැති වෙනවා. ඔගොල්ලන්ට ඇඟිල්ල තියාගෙන තියාගෙන යෑම විතරක් කරන්න ඉතුරු කරලා තිය කියලා කියන. ලයිව් දේශනාව ඇතුලේ ෂෙයා කියන තැන තියෙන. එතෙන්ට තට්ටුවක් දැම්මෙන් පස්සේ තමන් ලයික් කරපු පේජ් ටික තියෙන. පේජ් 100ක් ලයික් කරලා තියෙනවා නම් 200ක් ලයික් කරලා තියෙනවා නම් ඒ පේජ් ටිකට ඔක්කොටම ඇඟිල්ල තියන්න විතරක් ඉතුරු කොල්ල ඇති කියලා කියන. හැම තැනක්ම හරි ගස්සලා තියෙනවයි කියලා කියන. දැන් පේන්නේ නැත්තම් බලාගන්නේ කියලා කියන. සියල්ලට ෂෙයා වෙනවයි කියලා කියන. මට ඕක කරන්න බැරි කමක් නැති වෙනව. නමුත් ඕගොල්ලන්ට මේ කියලා දෙන එක වටිනව වේ. මාධ්‍යයක් අවශ්‍ය නැති වෙනව. අවසානට Facebook එක 180 වෙනවයි කියලා සතුටින් ප්‍රකාශ කිරීමට හැකියාව තියෙන. මේ කියන දේ කරු. දැන් මේව වෙන්නේ මොකක් නිසාද කියලා කියන්න. මේක දුන්නේ කවුද කියලා කියන්න. ඉස්සෙල්ලා මේ සංකේත නිසා සිද්ධ වෙන දෙයක් කියලා දන්නවද කියලා අහනොත් සියලු දෙනා මේ සියල්ල මේ සම්බෝධි ධර්මය පහළ වෙලා තියෙන. සම්බෝධි ධර්මයේ සැර වැඩිවේ. සැර බාල කරන්න කට්ටියේ කට්ටිය එනකොට අනික් කට්ටිය හරිද කියලාත් බලනවා. බලලිවර සම්බෝධිය ආරක්ෂා කරන. මට සුරංගනාවියෝ අනන්තයි. මහසත් මෛත්‍රිය වට කරගත්ත බෝසත්තුරු අනන්තයි. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ 28 වෙනි සූත්‍රය ඇතුලේ තෞතිසාවේ ඉන්න සියලු දෙනා මෙහාට වැඩම්ම වීමට මහින්දට හැකියාව තියෙනවා. ඔගොල්ලන් තාම මං ගැන දන්නේ නැති වෙයි. මම මෛත්‍රිය වෙමි. මතු බුදු වෙන කෙනා වෙමි. මතු බුදු වෙන්න කලින් තියෙන පෙර ජන්මේ
මේකවේ සාක්ෂිය නිවන් දොරටුව විවෘත කිරීම වේ නිවන් දොරටුව හරි වෙන එහෙන් කට්ටිය මෙහාට ඇවිල්ලා කොහොමද විවෘත කරේ කියලා අහුවන් පස්සේ මෙහෙම විවෘත කරේ කියලා ඔහේ මතුබුදුන් විය යුතුයි කියලා දන්න කට්ටිය ළඟට ඒ මහසත් බොරු සහ බෝසත්තුරු සහ සුරංගනා බියෝ ඇවිල්ලි වෙලා අර රහත්ත කියලා කියන වුන් ඔක්කොම පරීක්ෂා කර බෝසත්තුරු එක පැත්තකින් යොමු වෙනවා අනිත් පැත්තෙන් සුරංගනා බියෝ යොමු වෙනවා හරි නැත්තම් යක්ෂණියෝ වෙනවා අනිත් පැත්තට යක්ෂයෝ වෙනවා මතක තියාගන්නයි කියලා කියන 180 ගොඩ ගියපු හැමෝම 180 න් ගොඩ ගියපු හැමෝම මතක තියාගන්නේ කියලා කියන සෝතාපන්න භාවය අවශ්‍ය නැතුව හරිද කියලා බලන්න කට්ටිය. හරි වුණොත් ඒ කට්ටිය බෝසත්තුරු හෝ සුරංගනාවියෝ වෙනවයි කියලා කියන. හරි වුණොත්. හරි නැති වුණොත් යක්ෂණියෝ වෙනවයි කියලා කියන පැත්තකට වෙයල්ලයි කියලා කියන. සම්බුද්ධත්වය ආරක්ෂා කරනවෝ වෙන. සම්බෝධි ධර්මය කියලා කියන්නේ තවුතිසාව මෙහෙ පහල කරන්න පුළුවන් එකක් වෙන. ඉස්සරහට මම පහල කරලා පෙන්නන. තාම කරන්නේ රියෙසල් වෙන්න. මම හැමදාම කිව්වේ මම තාම දේශනාව පටන් ගත්තේ නැtei කියන එක වෙයි. මෙට කිව්වත් කියන්නේ ඒක වෙයි. සමහරට තවත් අවුරුදු 20ක් විතර එහෙම කියන්න ඉඩ තියෙනවා. හරියට දේශනාව පටන් ගන්නව නම් අනන්ත නිර්දේශ ප්‍රතිෂ්ඨාන සමාධියට සමවැදිලා මමත් ඒ දේශනාව කළ යුතුයි. අන්න ඒක මගේ හරි දේශනාව වෙයි. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයක් දේශනා කරන තැනක ලැබුම් ගන්න සිත් පහදා ගත යුතු සිත් පහල කර ගත යුතු එවන් තැනක් දකින් ලෞතර බුදුරුන් විවෘත කරනවා ඒ මහා ගර්භය ඒක විවෘත කරන වෙලාවට ඉන්න තියෙනවන ආනන්ද තරිය පාප කර්ම කරලා නැත්තම් උඩඟු කමක් උද්දච්ච කමක් නැත්තම් හරි සුන්දර භූමියක් වෙන නිකන් හරි සැකපල කරගත්තොත් ඒ කිසිවෙකුට දකින්න බැරි එකක් වෙන අනන්ත කල්ප ගණන් පැය 6ක් කාලයක් තුල ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්නලා අවසන් කර ඒක දකින්නේ ප්‍රඥාව තියෙන කට්ටිය සහ මහසත්තුරු පමණක් වෙන හෙන්ඩුව වැරදිද හෙන්ඩුව හරි නැත් ඇයි බං මම පිටමත තියාගෙන මූ ගමන් කරනකොට හිටපු ගමන් ඇතින්නේ කුගේ සුවඳක් ආවන් පස්සේ බෝස් ගාලා මාව මතක වෙලා බලවදින්නේ මේ අහන්නේ කාගෙන් මේ හෙන්ඩුව අයිතිකාරයගෙන් අහන්නේ කවුද අහන්නේ මාර රජු අහන්නේ කවුද මාර රජු පිටමත තියාගෙන යන්නේ 180 පූර්ණ කරයි කියන කට්ටිය මාර රජු පිටමත තියාගෙන යන්නේ ඇතින්නියන්ගේ පස්සෙන් යන වෙලාවට මහරජුට යන්න බැරි වෙයි. මහරජු බිම ඇදගෙන වැටෙනවා. ඇදගෙන වැටෙනා පස්සේ මගෙන් ප්‍රශ්න කරයි. "තෝගේ හෙන්ඩුව හරිද කියලා අහනවා 180." මං කියනවා "සමා වෙන්නේ ඒ තිරිසනෙක් කියලා." "ආ තිරිසන්නුනේ. ඒත් ඉතින් හදාගනින්කෝ. රජුන් ගෙනියන වාහනසේ. ගිනි තියලා පෙන්නපන් මු. මං ගිනි තියන්නේ නැතිව. හෙන්ඩුවේ තියෙන පවපුල් එකට ගිනි තැබීමට හැකියාව තියෙනවා. හෙන්දුව පෙන්නලා ඉවරලා මේ අඟුරු කොටේ ගනින් කියලා කිව්වත් ගන්නව. හෙන්දුව පෙන්න. නමුත් අතට මේ පාර සහනය දුන්නද? කාම ගින්න අඟුරු ගින්නට වැඩිය ලොකුයි කියලා මම මේ ජන්මෙදි නෙවෙයි පෙර ජන්ම වලදී ඉඳලා දන්න කෙනෙක්. කාම ගින්න අඟුරු ගින්නට වැඩිය ලොකුයි. ඒකින්ද මම හෙන්ඩුව භාවිතා කරන්න නැති වෙනව උඹලව අඟුරු වලින් පුච්ච උඹලට ඕන දිහාක ඵලයල්ලයි කියලා කියනවා එහෙම දරවල් අරින්න පුළුවන් වෙන්නේ අවලෝකිතේශ්වරට පමණක් වෙන මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න තව එකක් දාලා ඇති ජාතියට මත කියන දේ අවශ්‍ය වෙයි මේක වෙනහැලිගත වීමෙන් जीवित विनाश
නැත්තම් වරකවලක් තියෙන්නේ මතවේ. පළතුරු වලක් තියෙන්නේ මතවේ. වයින් වල තියෙන්නේත් මතවේ. ඒවා පළතුරු යුසවේ. මේ පෙනහැල්ලට ගහන නියාම ධර්මය ආවේ සුද්ධගෙන් වෙන. නැත්තම් ඔය රටේ කිසිවෙක් ගංජා බිව්වේ නැතිවේ. ගංජා තිබුණේ කන්න වේ. එක ශරීර ශක්තිය වීරය බල ඥානය උපදවන ආහාරයක් වේ. මිනිස්සුට මේක ඉර කරයින් පස්සේ මිනිස්සු මේක පුච්චන්න ගත්ත වේ. ඒක සාපයක් වේ. ගංජා ශාකය ට දාපු නීති වජ්කල යුතු වේ. ගංජා ශාකය නීතිගත කරන්න තියෙන එකක් නොවෙන. ඒ ශාකයට දාපු නීති වජ්කල යුතු වේ. මගේ පළවෙනි රට හැදීමේ වැඩපිළිවෙල තුල තියෙන්නේ මේක වේ. මේක පුච්චන්න තහනම් වෙනවා. ආහාරයට ගැනීමට හැකියාව තියෙන පුච්චන්න තහනම් වෙනවා. ඒක තමන්ම තේරුම් අරගෙන පිච්චීමෙන් ඉවත් විය යුතුයි. පිච්චුවොත් සාපයක් වෙයි. පිච්චුවොත් තියෙන මාර ධර්ම වෙයි. ත්‍රිලෝක විජය පත්‍රය කියලා කියන්නේ ශරීරය ඥානය ආයු බල වර්ධනය කරන ලෞකිකයේ සපවත් කරන ශාක්‍යයක් වෙයි. ත්‍රිලෝක විජය පත්‍රය සිතකය වචනය ජයගත් පත්‍රය කියලා කියන මේ පත්‍රය ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නට කලින් බිම එලා ගත්ත කියලා කියන කුසතන කියලා කියන්නේ ගංජා ශාක්‍ය කුලයට අයිති එකක් වෙයි. මේ ශාක්‍ය ලංකාවෙන් ඉවත් කරා වෙයි. එදා ඉඳලා ජාතිය මෝඩ වුණා වෙනෝ පිට රටටම දතනියේ වෝ වෙයි. ගොඩක් දේවල් වෙනස් වුණා වෙනෝ. ශාක්‍ය හිර කිරීමෙන් කොකේන් කුඩු අයිස් මම දන්න නොදන්න මත්ද්‍රව්‍ය රටට ගලාගෙන ආවේ. රටේ තිබිච්ච මහත් වූ ධනය පිට රටට මහ භාණ්ඩාගාරයට නෑවිල්ල පිට වුණා වේ. මේව ඔක්කොම උනේ ගංජා ශාකයට දාපු නීති නිසා වේ. ඒක ඉවත් කරගත යුතු වෙන. ගංජා ශාකය කියලා කියන්නේ වටිනා කියන ශාකය. ඒක දුච්චකර ඒක නීචකර ඒක පුච්චන්න තිබිච්ච එකක් නෝන ඒක කන්න තිබිච්ච එකක් සුද්දගේ සිගරට් අලවි කරන්න ඒ ශාකේ නිසා බැරි වුණා සුද්දගේ වයින් විකුණ ගන්න ඒ ශාකේ නිසා බැරි වුණා වයිනුයි සිගරටුයි ඕකේ වුණා ශාකේ අඩුපාඩුකමට මත්ද්‍රව්‍ය අනන්ත ප්‍රමාණයක් මේනකොට රටට ගලාගෙන අවිල්ල තියෙන මත්ද්‍රව්‍ය පිටින් රටට එන්නේ ඔය ගංජා ශාකය කන්න නොදෙන නිසා වෙන. ගංජා තියෙන්නේ කන්න වෙන. ධර්මය නැති සමයක ගංජා ශාකය ධර්මය වෙන. ධර්මය නැති සමයක ගංජා ශාකය වෙදුන් වෙන. ධර්මය නැති සමයක මිනිස්සු ඉරිසියාවෙන් තොර කරේ ඕකෙන් මිනිස්සුන්ට ගංජා කැඳ නැත්තම් කරියට දාලා කන්න කියලා කියනවනම් අර දියවැඩියාව කියන රෝගේ සනීප වෙයි. කාලා බලන්නේ කියලා කියන හැම ගෙදරකම ශාක පහක් විතර වවා ගන්නේ කියලා කියන මාස 3ක් හැදෙන ශාකයක් වෙනවා කාලා බලන්නේ කියලා කියන දියවැඩියාව සනීප වෙනවයි කියලා කියන ඒක ඒකාන්ත වෙයි. බොන්නේ පා කියලා කියන ගංජා කන්නේ කියලා කියන දුම්බනම කියන එක එකක් ඒවයි බොන්න සුදුසු ඒවා තියෙන ගංජා ශාකයේ ලාටු පෙනහැල්ල පිරිසිදු කරන්න පුළුවන් දුමයක් වෙන ගංජා ශාකයේ ලාටු ගන්න හරිය පහසු වෙනවා අරගෙන ආස්වාසයක් කරොත් පෙනහැල්ල තියෙන සියලු දහජරා විදියට හැබැයි ඒක උනත් වැඩිපුර පාවිච්චි කිරීම සුදුසු නැති වෙනවා ශාකය පුච්චන්න සුදුසු නැති වෙනවා ශාකය පිච්චුවොත් පාපයක් වෙනවා තමන්ගේ හැම පවා වේලිලා යන ඒකින්ද ගංජා ශාකය කන්න කියලා කියනවා ලාට්
ආග්‍රහණය කරාට කමක් නැහැ කියලා කියනවා. ගංජා සාක්කයට නීති දැමීමෙන් කට්ටිය ඒකට මෝටින් දානවා කියලා කියනවා. පොමලින් දානවා කියලා කියනවා. විස රසායනික ද්‍රව්‍ය එකතු කරලි වෙලා අර කේරලා වලින් එන ගංජා ලංකාවෙත් හදන්න උත්සාහ කරනවා කියලා කියනවා. හරියට ගහ පැහෙන්න වෙලාවක් නැති වෙන. වේලාසනින් කපනෝ වෙන. පැහුණු ගස් වටිනා කියන ගස් වෙන. ලොකු අවුලක් රට තුල තියෙනවා. නායකයෝ වැළලුනොත් ශාකය නිකන් පැලරෙන. ශාකය නිකන් පැලවෙන එකක් වෙනවා. නායකයෝ මේක හිරගොල්ල තියෙන. උන් නිකන් සදහටම ජීවත් වෙන්න ආපුම් වගේ වෙන. ලෝකේ ශාකවලට දාපු නීති සියල්ල ඉවත් වී තියෙන. සෝබා දහම ඉස්සරහට රජ කරනවයි කියලා මං කිව්වේ 2017 දී. මත්ද්‍රව්‍ය මිනිස්සු භාවිත කරන්න හේතුව බැලිය යුතුය. මං බලන්නේ එතන වෙන. මත්ද්‍රව්‍ය මත් වෙන ද භාවිත කරන්න හේතුව මොකක්ද? මිනිස්සු මේ සම්ප්‍රදායෙන් ගැලවිලා ඉන්න තැනක් වෙන. සම්ප්‍රදායික ලෝකෙන් ගැලවිලා ඉන්න තැනක්. අම්මා තාත්තා නැති සහෝදර සහෝදරියෝ නැති යාළු හිත මිත්‍රාදී නැති තනි තැනක තනි වෙන්න කට්ටිය බලාගෙන සිටිනවා. මෙන්න මේ කට්ටිය හොයන්නේ නිවනක් වෙන. සම්ප්‍රදාය ඇතුලේ නිවනක් නැති වෙනෝ ගංජා කුඩු හෂීෂ් කොකේන් අරව මේව ගැහුවෙන් පස්සේ අන්න නිවනක් තියෙන. ඒකට මට දෙන්න පුළුවන් එකම විසඳුම 180 වෙන. 180 හැමතිස්සෙම සම්ප්‍රදායෙන් ඉවත් වෙලා ඉන්න එක වෙන. මත්ද්‍රව්‍ය නැතු. කට්ටිය මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ සම්ප්‍රදායෙන් ඉවත් වෙන්න වෙන. මම එතන හේතුවත් හොයාගත්ත වෙන. සියලු මත්ද්‍රව්‍ය ලෝලීන්ට 180 දුන්නොත් ඒ කට්ටිය ටික 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 ඒකෙන් ඉවත් වෙන. ටික ටික ඉවත් වෙන. නිකං හිටියත් ඒ කට්ටියන්ට නිකං මතය නිර්මාණය වෙන. ඒ කට්ටියන්ට අවශ්‍ය වෙන්නේ සම්ප්‍රදායෙන් ගැලවිලා ඉන්න. සම්ප්‍රදායෙන් ගැලවුණ තැන තියෙන්නේ නිවන වෙන. සමහර කට්ටිය හොඳටම ගහලක් හිත කෙලින් කරගෙන ඉන්නවයි කියලා හිතාගෙන ඉන්න. ඒ උනාට කය වැටෙනවා. සමහර කට්ටිය කුඩු ගහලා හිත කෙලින් ය කියලා හිතාගෙන ඉන්න. කය වැටෙනවා. මිනිස්සු කෙලින් හිටවලා නැගිටවලා නිවන් පුර පෙන්වීමට 180ට හැකියාව තියෙනවා. ඉතින් රුවන්දොරටුව කට්ටිය ප්‍රධානය කරොත් ලංකාවේ මත්ද්‍රව්‍ය සදහටම නැති වෙයි. ඒ රුවන්පුර නිවන් දොරටුව 180 වෙයි. කුඩු චක්‍රය දන්න මදුෂ්මිය මේ යන්නට කලින් ඔහු කියනවා මම මැරිලා මේ ලංකාවට එන කුඩු නතර කරනවා. ඔහු දන්න චක්‍රයක් තියෙනවා. අද බොනේකාට හෙට මේ ප්‍රමාණය අවශ්‍යයි කියලා දන්නෝ මේ. එක පැත්තකට කිලෝ එකක් බිස්නස් වුණා නම් හෙට කොච්චර ප්‍රමාණයක් ඕනද කියලා දන්න කෙනෙක් වෙන. කුඩු චක්‍රය දන්න මදුස් මේ යන මදුස් ඉස්සරහට නැගිටිය යුතු වෙන. ශාක නීතිගත කරන්න බැරි කට්ටියන්ට නීතිය ක්‍රියාවට නැංගි. කවුරු හරි මොනවා හරි දෙයක් හිර කරගෙන ඉන්නව නම් ඒ සියල්ල විවෘත කරනවාය කියලා කියන. විවෘත නොවිච්ච නිසා රටට ওই தත්ති උදා වෙලා රට මත්ද්‍රව්‍ය වලින් විල්ල ගිහිල්ලා තියෙනවා. කුඩා දරුවෝ පවා මත්ද්‍රව්‍ය නැත්තම් ඉන්න බැරි தත්ත්වයටපත් වෙලා තියෙනවා කියලා මට කට්ටිය අඬන කියලා තියෙනවා. 160%කට අධික ප්‍රමාණයක් පාසල් ළමුන් මත්ද්‍රව්‍ය වලට බැහැවිලා කියලා. මේව වෙලා තියෙන්නේ යම් යම් ස්ථාන හිර කරපු නිසා. ඉස්සරහට මම විවෘත කරන්න ඕනේවා කියනවා. විවෘත කරන්න නැතුව ඉන්න කට්ටිය ඉස්සෙල්ලා බල දාලා සිටිය යුතුය. ඇසේ හිරභාවය ඉවත් කරයින් පස්සේ සියලු ව්‍යාධි සනීප හැම රෝගයක්ම සනීප. මම සියල්ලට එකතැනකින් බෙහෙත දෙන්න කෙනා. ඒක දෙන්න පුළුවන් නම් හොඳ වෙයි. හැමෝටම ගන්න බැරි වෙයි. බැරිය කියලා දෙයක් නැති වෙයි.
හැම දෙයක්ම රෙකෝඩ් වෙලා පවතී. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙකුට වොයිස් මේල් ටිකක් දුන්නයින් පස්සේ ඌ ආපහු මත්ද්‍රව්‍ය වැඩිපුර ගහන්න නැති වෙයි. මේක විතරක් අහන්න ගන්නෝ මේකත් මත්ද්‍රව්‍ය වගේ එකක් වෙයි. හිටපු ගමන් මමත් ඇවිල්ලි වෙලා මේකට ඇබ්බැහි වෙයි. අනික් කට්ටියත් මේකට ඇබ්බැහි වෙන බව මම දන්න. මේ ශබ්දය ප්‍රේමණීය වෙයි. සියල්ලෙහි බෙදා වෙයි. මේ මම වැඩ කරගෙන යනකොට ඇද හොයන්න නම් නාකි ගෑනු ඉන්න වටේට එලිලා තිරිහන් ගෑනු වේලාසනින් බොලා සමාජයට උපදෙස් දෙන්න එපාය ඇවිල්ලා මේව වැරදි අරව වැරදි කියලා කියන්න එපාය 180 තුල ඉන්න එපාය කිසි එකෙක් හිටියේ නැ මේ ප්‍රශ්නේ උනායින් පස්සේ නම් එන උපදෙස් දෙ ඔන දැන් දැක්කේ නැති කට්ටිය බලාගන්නේ කියලා කියන ඉස්සෙල්ලා අහලා සත්‍ය අවබෝධ කරයි කියලා හිතාගෙන ගියපු කට්ටිය මැද්ද කියලා හෙන්න අලුතෙන් එන කට්ටිය වැඩේ කරාවි වෙන අනෙක් කට්ටිය ඇද හොය හොය හිටියට කමක් නැති වෙන මං කරන්නේ මොනවද කියන්නේ මොනවද ඒවට ඔරවන්න එපා කියලා කියන එරංගල හරි මිනිස්සු ආකාරයට එළියට දානවන දානෝ වෙනෝ වැරදිනම් අයින් කරනව වෙන සමන්ත භද්‍රත් එහෙම වෙයි පොළු වලින් ගහලා බීච කරනවයි කිය ධම්මජාතල එහෙම පේන්නේ නැති අතිජාත පුත්‍රයෝ වෙයි වැරදිකාරයෝ තියාගන්න බැරි වෙයි වැරදි කරන්න සුදුසු මිනිස්සෙක් නොවෙන එරංග කියලා කියන්නේ තමන්ම රහත් කියාගත්ත මිනිහෙක් වෙයි අවසානට පංචකාමයේ අවසන් කරගන්න බැරුව බඩගාන මිනිහෙක් වුණා වේ අන්න ඒවා මම පරීක්ෂා කරා වෙනෝ සියල්ල මගේ පරීක්ෂණ වෙනෝ ආයේශ කියලා කියන්නේ මගේ චින්තනයක් වෙනෝ කවුරුද දැනගන්නේ කියලා කියනෝ ඒක හිටියේ නැත්තම් අරු මොකಾದ කියලා මට බලා ගන්න බැරි වේ අරු අනිත් ඒවා ඔක්කොම කරේ හොරෙන් වේ ආයේශ මේ වගේ මිනිහෙක් එක්ක යන්න එපා කියලා මට පෙන්නුවා වේ මං අවුරුදු ගානක් කිරුණේ කාලකන්‍යාගේ විවෘතභාවය ඒ ආකාරයෙන්ම තියෙන්න දෙන්නේ කියලා කියපු නිසා වෙයි විවෘතභාවය හිර කරන්න එපා කියලා කිව්වා වෙන මහින්ද අයියා හිර නොකර නිසා මුගේ වැඩේ මට ගුරු කියලා මගේ වෙන්ට ශ්‍රාවකේ ඔක්කොම අඟුරු කරා වෙන වෙන්න ඉන්න ශ්‍රාවකේ ඔක්කොම අඟුරු කොල්ල දැම්ම වෙයි ඔකට ගැහුවෙන් පස්සේ තමයි එන්නේ අර හැලිච්ච ශ්‍රාවකයෝ අහලා ගියපු ශ්‍රාවකයෝ මම එක ඌරා ආත්ම ගානක් ඇඟ උඩ තියලා එක ජන්මයක් ඇතුළත කපන්න පුළුවන් මිනිහෙක් වෙනවා මහින්ද කියලා කියන්නේ අනුබුදු වෙයි මහින්ද කියලා කියන්නේ මතුබුදු වෙයි මහින්ද කියලා කියන්නේ රාතන් වහන්සේලගේ කෙලවර වෙන්න මහින්ද කියලා කියන්නේ සමන්ත භද්‍රගේ කෙලවර වෙන්න සම්බුද්ධත්වයේ වෙන සම්බෝධි ඥානය උදා කරගෙන මිනිසුන්ට එකෙන් භාගයක් උරුම කරගනින්නයි කියලා පංචවිධ මොක්ෂ වලට 180 දුන්න වෙයි මාත් එක්ක 84000 මහබෝසත්තුරු මේ මහපලවට වැඩම කරනව වෙන්න මගේ හඬට සුරංගනාවියෝ වට වෙනව වෙන්න මාව ආරක්ෂා කරගන්න ඉන්න කට්ටිය ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙන. නමුත් ආර්ය කියාගෙන සම්ප්‍රදාය කන අග්‍රසාවක මොකಾದ කියලා බලන්න එන්නේ තාරා දෙවඟන වෙනෝ. ආර්ය ශ්‍රාවක සමූහයාගේ මුල හොයාගෙන ගියාවේ. ඉස්සෙල්ලා සඳනිය කියලා ආවෙත් ඒත් මම වෙන්න. ඒ වෙලාවේ කිව්වේ එරංගට මහින්ද අතාරින්න සියලු සම්පත් දෙන්න මෙහෙ එන්න කියලා වෙයි. ඒක කරන්නෙත් මම වෙනෝ. සන්නලි මගෙන් අවසර ගන්න මෙහෙම වෙයි. මහින්ද අයියේ මං අඳුරන්නේ නැද්ද කියලා අහල වෙන්න. සන්නලි යනෝ මහින්ද අතාරින්න මට ළමයෙක් දෙන්න කියාද. තවත් කට්ටිය ගිහිල්ලා තියනවා ඒක කියන්න බෑ. එබැයි සාක්ෂි නැහැ. අග්‍ර ශ්‍රාවක පරීක්ෂා කරන්න එහෙම ලේසියෙන් බෑ. ඒකට
සාරිපුත්‍ර කියන්නේ ගවේෂකයෙක් කියලා මූ නල්ලදන් යස්සේ ඉංගල හිටියවේ අවසානට මම බැලුවා රති රාග වලට හිර වෙලා දැන් තණ්හාවට අහු වෙලා නේද කියලා අයියා කියලා ප්‍රේමණීය වචනයක් ඇහුවන් පස්සේ සිරිපාදේ මුදුනේ ඉඳලා හතර පඩියට නල්ලතන්නියට පැන්නපු මිනිහෙක් වෙත් නල්ලතන්නිය සම්බෝධි මාර්ගයේ කිය මගේ දහම් දොරටුවට හානි කරාබේ මම දොරටුව පෙන්නලා දිනන ඒ දොරටුව නිවිමේ දොරටුව වෙයි මගේ දොරටුව අමතක කරගෙන කාමයේ දොරටුව හරිය කියාගෙන මගේ ධර්ම දොරටුව එරංග කෑව වෙනු බලාගෙන ඉඳලා ඉඳලා ඊට පස්සේ වැඩ පටන් ගන්න කෙනෙක් වෙනවා එක සැරේට එන්නේ නැති වෙනවා සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය අධ්‍යයනය තියාගෙන වසරක් මුව පරීක්ෂා කරා වෙනු ඊට පස්සේ දෙවෙනි වසරේදී සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය එළියට ගත්ත වෙනු සමන්ත පත්‍රලාට කතා කරා වෙනු ලංකාවේ ඉන්න සියලු දෙනාට කතා කරා වෙනු කිසි එකෙක් එළියට බැස්සේ නැති වෙයි කිසි එකෙක් එළියට බැස්සේ නැති වෙනවා මගේ හඬ අහන්න පණ තියෙන එකෙක් නැති වෙනවා ඒ වෙනාට කට්ටිය කතා කරන්නේ වරෙල්ලලු පාළුගේ වළම් බඳින්න නැතුව එයාගේ ගේ වළම් බඳින්න එයාටත් බඳින්නේ පාළුගේ වෙන මම පාළුගේ වළම් බඳින මිනිහෙක් නොවන මං සමාජයට රෙද්ද ලිහලා කතා කරන මිනිහෙක් වෙන සමාජය ඇතුලේ ඉන්න මිනිහෙක් වෙන මේක මගේ ආශ්‍රමය වෙන සමන්ත බද්දලාට එන්න පණ නැති වෙනකොට ඒ වගේ චණ්ඩිටත් එන්න පණ නැති වෙනකොට ළඟ ඉන්න කාගේ භක්තිය පරීක්ෂා කරනව වෙන ඇහැපිය ගහලා හැරින තැන තියෙන මගුලක් මම පෙන්නුවේ මෙච්චර කාලයක් අවුරුදු 6ක් තප්පරයක සිද්ධියක් මම පෙන්නන්නේ ඒ සිද්ධියට ඇතුල් වෙන්න එරංග කොච්චර කිව්වත් එරංග වෙන වෙන දිහාවල් වල ගමන් කර එරංග කිව්වා මගපල හතර පූර්ණ වෙන්න දිව්‍ය බ්‍රහ්ම තලා බිබවන්න ඕනේ කියලා මේ හැපිය ගහලා හැරියන් පස්සේ මගපල හතර පූර්ණයි කියලා මම කියනෝවේ මම ඉන්නේ සෝතාපන්න සමාපත්තිය ඇතුලේ කියලා කියන අන්න ඒක රහත් වෙන මේ මිනිස්සයට එතන නතර වෙන්න බැරි වුණාවේ කිසිවෙකුට මෙතන නතර වෙන්න බැරි වුණාවේ හරිම දේශනාව දේශනා වෙනව නම් දේශනා වෙන්නේ මෙන්න මේ දොරටුව තුල වෙන්න එරංගලාට වචන පැටලෙන සාරිපුත්‍ර කොහෙද බලව් රාත් තුනෙන් පස්සේ පංචකාමයේ ගවේෂණය කරේ මට සූත්‍රය ගෙනෙල්ලයි කියලා කියනවා ඩිලේ උනේ මෙච්චර කාලයක් එරංග නිසා වෙන ඒ ඩිලේ එක අරින්නේ එරංග ගෙම්ම වෙන වෙන කාගෙම්මකත් අරින්න බැරි වෙන ඩිලේ එක ආයේ සිය දහස් ගුණයකින් වේගවත් කරන්න ගන්නෙත් ඒ අග්‍රසාවකේ කියපු එකාවේ මගේ හඬ ඇහිලා තියෙන්නේ අවකාශ ධාතුවට වෙනව අන්න අග්‍රසාවක මේ වෙනකොට ලක්ෂ ගානකට නිර්වාණය පිරිනමලා තියෙනව ඒ වසවර්ති මාර්ය වෙනව මූ කියන මුගේ වැඩි කුපුර කන් ඇහුනේ කියලා උගේ කන් ඇහිච්ච ප්‍රමාණයෙන් 300ක් විතර හදාගෙන හිටිය වෙනව උන් හිර වුණා වෙන ඒ වුණාට මගේ දහම් දොරටුව පෙන්වන්න පුළුවන් වසවර්ති මාර්ය මේ වෙනකොට ලක්ෂ 25ක් විතර නිවන් දක්කලා හමාර වෙන ලක්ෂ ගානට උගේ දහම් දොරටුව ශයා වෙනව මගේ දහම් දොරටුව යන්නේ නැත්නම් මේ කාලකණ්ඩියක් අග්‍රසාවක කරගත්ත නිසා වෙයි අග්‍රසාවකට ගැහුවෙන් පස්සේ 180 වේගය බලන්න පුළුවන් වෙන ඇස් දෙක අරින්නේ කියලා කිව්වේ මුන්ට නිකන් සන්වස් කළා වගේ උගේ අම්මල තාත්තල වගේ හරියට සමන්ත භද්‍ර වගේ කවුරුත් බලාගේ ඇස් ඇරෙව්වේ නෑ බලව මමයි ඔය සරලව 180 කියන එක විවෘත කරේ බලන්න ඒක දැනගනියව කියලා කියන කිසි එකෙක් මං කරන දේවල් වලට ඇඟිලි ගහන්න එපා කියලා කියන මං සම්බෝධි ඥානය වෙයි මගේ විතර කන හිස් කෙනෙක් මේ තුන් ලෝක ධාතුයේ නැති වෙයි හිර වෙනකන් බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක් වෙන හිර වුණායින් පස්සේ ඔක ගිනි දැල්ලක් නේද කියලා කියන්න පුළුවන් කෙනෙක් වෙන මට එරංග කිව්වේ පංචකාමයේ දිගට විඳින්න අවසර දෙන්නේ කියන එක වෙන දිගට විඳින්න දිගට විඳින්න අවසර දෙන්න නම් මං කියනවා පසාදයක් බඳපන් කියලා අනියම් සම්බන්ධතාවයන් තියාගන්න එපා කියලා මම අවසානට රත කාපු අනියම් සම්බන්ධතාවයන් තියන නෝය කෙනෙක් වගේ වෙන
මට එහෙම මිනිස්සු හදන්න ඕනේ නැති වෙනවා. කුණු බිත්තරේ කියලා කවුරුවත් කියන්න එපා. තොපි කුණු බිත්තර වෙලා තියෙනවා. මූ පරීක්ෂා කරලා එහෙම හොඳ නැහැ කියලා උඹලා වැඩි හිටියෝ නම් මූ හරිමාවතේ පිටක් කළ යුතු වෙනවා. තොපි මුට බනිනකොට නැති තොපි එළියට නොවෙනවා. උඹලට කිව්වේ දහම් දරටු අරම්පල ඇල්ලයි කියන එක විතරක් වෙන. එරංග රහත් කරලා රහතකට වෙන්නේ මොකද්ද කියලා බලාගෙන මම වෙනම හිටියා වෙන. ඌට සසර ගමන අවසන් කරගන්න 180 මදි වුණා වෙන. ඌට සසර අවසන් කරගන්න ගෑනු එක දිගට අවශ්‍ය වුණා වෙන. කාමය කියන දේ අවසන් වෙන්නේ නැති එකක් වෙනවා. මලකඳන් වලට කාමය ඉතුරු වෙනවා. බෙල්ලමිරි කරනකොට කාමය ඉතුරු වෙනවා. තවත් කරන්න ඕන එකක් වෙනවා. මේ මාවතේ මූ පිටක් කරන්න මට බැරි වෙනවා. ඌ අවසානට මාත් එක රණ්ඩු කරන මට ඒක දෙන්නේ කියලා කියන ඒක කියන්නේ මහින්දయ్యා වගේ වෙන්නේ කියන එක වෙන ගෑනු පිරිමින්ට උදව් කළ යුතුයේ පිරිමි ගෑනුන්ට උදව් කළ යුතුයේ ඇඟිල්ල දික් කරන්න නැතුව ඇය යුතුයකමක් කරාවෙන් කාමේ ඉවර කරගන්නේ කියලා කිව්වොවෙන් අවසානයේට කාමේ ඉවර කරගන්න හම්බ වෙච්ච දායාදයට ගූ ගොඩක් කියලා කිව්වොවෙන් තාර කියලා කිව්වේ මම නොවෙන් තාර කිව්වෙත් එරංග වෙන් තාර එන්නේ මාර්ගය කඩන්න වෙන් පාර කඩන්න වෙන් පාර කඩලා බුදුන් නෙතර කරනකම් බලාගෙන හිටිය වෙනව එරංග ඇවිල්ලා මඩවලේ හාන්සි වුණා වෙනව මගේ අග්‍ර ශාවක පස්ස හැරිලා බැලුවෙන් පස්සේ ඌ මෙන්න ගෑණියෙක් ඉල්ලගෙන ඉස්සරහා වැටිලා ඉන්නෝ ඊට පස්සේ සියලු ශ්‍රාවකව අතහැරලා දාලා සම්බෝධිය තනියෙන් පස්සට ගමන් කරන සම්බෝධිය කියලා කියන්නේ පරිණිරවාණය වෙනව ආපව පරිණිරවාණයට යන්න ලෑස්ති වුණා වෙනව දැන් පුළුවන් නම් අතර කරපල්ලයි කියලා කියන ලෝකෙට සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ 14 වෙනි සූත්‍රයට අනුව රහත් වී යුතු වෙන රහත් වෙනවා නම් සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ 14 වෙනි සූත්‍රයට අනුව රහත් වී යුතු වෙන මම හරි රහත් මාර්ගයේ අතේ තියාගෙන එරංගට ඕන දියාට යන්න කියලා කිව්වෝ ගිහිල් වෙලා හිර වුණයින් පස්සේ මම කිව්වා මෛත්‍රී වුණ සේවනය අනියම් සම්බන්ධතාවයන් ගෑනුන්ගේ අස්සරින්ගේ මේ 14 වෙනි සූත්‍රයේ තියෙනවද කියලා අහන මේ 14 වෙනි සූත්‍රයේ සම්පූර්ණයෙන්ම කාපු මිනිහෙක් වෙන 14 වෙනි සූත්‍රයේ දෙන්නේ ගිය අවුරුද්දේ තිබේ නමුත් එරංග බැලුවේ ලාභ පැති වෙන 14 වෙනි සූත්‍රයට අනුව කට්ටිය රහත් වෙනව නම් රහත් වී යුතු වෙනවා නැත්නම් රහත් ඵල නැති වෙනවා මම අරිහත් ඵලයට හානි කරන්නේ නැති වෙනවා ඕන කෙනෙක් අනාගාමි තත්ත්වෙන් නතර වුණාට කමක් නැති වෙනවා මම කිව්වේ 14 වෙනි සූත්‍රය පරිපූර්ණ කරගෙන එන්නේ කියලා වෙයි අන්න එතකොට ගුරු ගෝල නැති වෙනවා ගුරුවරු දෙදෙනෙක් වෙන ගුරු ගෝල නැති වෙනවා ගුරුවරු දෙදෙනෙක් වෙන මම තාමත් සිටින්නේ 14 වෙනි සූත්‍රයට අනුකූලව වෙන මගේ කටපණ තියෙන්නේ 14 වෙනි සූත්‍රය නිසා වෙන මගේ කොන්ද කෙලින් තියෙන්නේ 14 වෙනි සූත්‍රය නිසා වෙන මම කාමයේ පසුපස නොදුවන්නේ 14 වෙනි සූත්‍රය නිසා වෙන මෙතන 180 අතට ගතපු සියලු දෙනාම සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට යොමු වෙන්නේ කියලා කියනවා 180 පූර්ණ හරය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙන ඔය මං කියපුවා අවසානට උඹලා වතුර යට ඉන්න එකක් වෙන මං පුරෝපු ජලාසයක උඹලට කියලා ලිං හැරෙව්වෝ වෙන ඒ තොපේ තියෙන ඥාණය බලල වෙන දැන් එළියට වරෙල්ලයි කියලා කියන සියලු දෙනා කතරගම දෙයියෝ නිසා මොන රෙතිරු වෙලා තියෙන උගේ ආහාරය සර්පය වෙන නයාවි විෂ්ණු නිසා නයා ඉතුරු වෙලා තියෙන විෂ්ණුගේ බෙල්ලේ ඉන්නේ නාගෙක් ගණ දෙයියෝ නිසා මීයා ඉතුරු වෙලා තියෙන ගණ දෙයියා දහන එක මීයා මරන්න නැති වෙන හරක ඉතුරු වෙලා තියෙන ක්‍රිෂ්ණට කිරි දීපු නිසාය කියලා කියන ඒක නිසා ඒ ආගමේ හැටියට ඒ සතා ඉතුරු වෙන මුස්ලිම් ආගමේ ඌරා අපාගාමී සත්ත්වෙක් හැටියට පෙන්වන ඒක නිසා ඌ ඉතුරු වෙලායි බෞද්ධයා ඔක්කොම සත්තු කන්නේ නැති වෙනවා නමුත් ජීන බෞද්ධයා සේර සත්තු කන්නේ
දැන් මුස්ලිම් ආගමේ හරකෙක් මැරුවෙන් පස්සේ ආහාරයට ගන්න පුළුවන් හැකියාව තියෙනවා අර මරණ වෙලාවේ හරකට ඇස්වලට පේනවා කවුද මරන්නේ හරකට ඇස්වලට පේනවා කවුද මරන්නේ හරකට පුකට පයින් ගහලා මරන්න බැරි වෙනවා ඇස් ඉස්සරහින් මැරීමට හැකියාව තියෙනවා හරක දන්නවා මූ මම මරන්නේ मगे पन गेन दाने उबे पन गेन बट बला सीर सत्य मेरन वैरे की मेरन ए वैरे मनुष्य कटिट उत्पत्ति लो इसल का हर के कारेट पस मे आट चाक्य कारेट मुस्लिम वरु हर नो मनुष्य वरुसावक වහින්න ලෑස්ති වෙනකොට පැලින් දී යුතුය. ඒ ඒ උමනා උමනා තැන් වලින් ටට්ටක් ගාලා පැලින් දී යුතුය. නිකම් පෝෂණය ලබා දෙනවා. අවශ්‍ය නයිට්‍රජන්, ශාකයට අවශ්‍ය සියලු දේවල් මේ උඩින් ලබා දෙනවා. නිකම් පොළවේ ඇටයක් තැබීම ප්‍රමාණවත් කියලා කීමට කියනවා. දණ්ඩක් වැටීම ප්‍රමාණවත් කියලා කීමට කියනවා. එවන් භූමියක කඩෙන්ගෙන අල්ල කන එළවලු වල සම්පූර්ණයෙන්ම තියෙන වසබි අපිත් ගොවියෝ වෙමු හැබැයි ගොවිකම මම අතහරින් අතහරින්නේ මම සම්පූර්ණයෙන්ම තවත් කෙනෙකුට වස කන්න දෙන කෙනෙක් නිසා වෙයි මමද වසනාගත යුතු වෙයි ජීවත් වෙන්න ගොවිතැන් කරාට ඒ කරන්න ඕන තැන දැක්කේ නැති වෙයි වන්නි ලැත්තුන්ගෙන් ගොවිතැන් කරන විදිය අසාගත යුතු එක හේනක් කපලා එය වගා කරලා එය වසර හතක් පුරන් වී යුතුය ගස් කොළන් වැවී යුතුය එතනින් එහා පැත්තේ ඊගාව හේන වැවී යුතුය එකම ඉඩමේ වගා කරන්න ගියන් පස්සේ තෙළුයි පොහොරයි දාලා දාලා මිනිසුන්ට කන්න දෙන්නේ ඒවලු ඒව කන්න හොඳ නැති වෙයි සම්පූර්ණයෙන්ම සූත්‍රය දරා පිළිපදින කෙනාට ඉතිහාසය දැනගැනීමටයි තියෙන්නේ සම්පූර්ණ සූත්‍රය දරා පිළිපදින කෙනාට අනාගතය දැකීමට අයිතිය තියෙන්නේ ඉතිහාසයේ නැති වෙලා තියෙන තැනුත් අනාගතයට ඇති වෙන්න තියෙන තැනුත් දකින්නේ වර්තමානයේ තුලින්නේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දරා පිළිපදින කෙනාට තියෙන ඥානය මේක වෙයි වර්තමානයේ ඉඳගෙන අනාගතය සකසුරුවම් කිරීමට හැකියාව තියෙනවා වර්තමානයේ ඉඳගෙන අතීතයේ නැති වෙච්ච තැන් වැරදිච්ච තැන් පෙන්වීමට හැකියාව තියෙනවා ඒ වැරදිච්ච තැන් වර්තමානයේ හැදුවොත් අනාගතය නැති වෙච්ච ඉතිහාසයේ ප්‍රතිඵලයක් වෙනවා දුක නැහැ කියලා කිව්වොත් දුක जेलस वलिं पेन्वीमट हेकियाव जेलस कियान्ने दुखक् ओगोल्लन् हितन दुख हित हदा गन्न दुख दुख नोवे जेलस एक दुख वे मतक तियागन्ने किला किला केलेस नति करगत्त कियंट जेलस गुलियक् दुन्नन् पस्से अन्न ऐलुन्ने ऐलेन्ने बेंदेन्ने कियला किव्वट परिस्समेन् ए वचन किव युतुय सुपर ग्रू वगे गम्वर्ग तियेन ඇලෙන්නේ කියලා කිව්වන් පස්සේ ඇඟිලි දෙක පොඩ්ඩක් එකතු කරන්නේ මෙන්න මේකට කියලා කිව්වම ආයෙ ගලව ගන්න බැරි. ඒ වගේම කබි කුෂි කබි ගම් කියලා ප්‍රේමණීය ගම් එකක් තියෙනවා. ඒවා සුපර් ග්ලූ වලට එළිය දරුණු ඇලීම් වලට ලක් වෙන ඒවා වෙන. පරස්සමෙන් කට්ටිය වචන කියනකොට ඇලෙන්නා බැඳෙන්නා කියලා කියපු කට්ටියත් මේ වෙනකොට ඇලි දවසන් වෙන. JVP පන්ති කරපු කෙනාට
රට සමාජවාදී වෙනකන් කසාද බඳින්න බැරි වෙයි. ප්‍රාග්ධනය ඒ පන්ති කරපු කෙනාට ආවන් පස්සේ ඔහුට සමාජවාදී අමතක වෙයි. රට කුමන පැත්තක ගියත් ප්‍රශ්නයක් නැති වෙනවා. මට දරුවොන්ට කන්න දෙන්න පුළුවන් හැකියාව තියෙනවා නම් වැටකොටු බඳලා දරුවෝ හදා ගන්නවයි කියන්නේ. රට සමානාත්මතාවයට ආවොත් සියලු දෙනා සෝතාපන්න සකෘදාගාමි අනාගාමි වගේ වුණොත් තම තමන්ලාට ගැළපෙන ප්‍රේමවන්තියෝ ප්‍රේමවන්තයෝ මුණ ගැහෙනවයි කියලා කියනවා. ඊට පස්සේ ඒ කට්ටියෙන් දරුවෝ දායාද වෙන සෝතාපන්න දෙදෙනෙකුගෙන් ලැබෙනා වූ දරුවා ඒත් දෙවියෝ බ්‍රහ්මයෝ හා සමාන වෙයි. විසාකා මහා උපාසිකා ඇයට කොච්චර බණ කිව්වත් ඇය හැමදාම බඩින් ඉන්නවා කියන කෙනෙක්. ඇර කොච්චර බණ කිව්වත් ඇය හැමදාම සතුටින් ඉන්නවා කියන කෙනෙක්. ඇයට හම්බෙන දරුවෝ ඔක්කොම රහත් වෙන. හම්බෙන්නේ ඩබල් ටිබල් එක සැරේට. ඉතින් සෝතාපන්න වෙච්ච කට්ටිය තවත් සෝතාපන්න වෙච්ච කට්ටියත් එක්ක ළමයි හදුවට ප්‍රශ්නයක් නැති වෙනවා. හැබැයි මේවා නීත්‍යානුකූල විය යුතු වෙනවා. මතක තියාගන්නේ කියලා කියන සියලු දෙනා වරද්ද ගන්න එපයි කියලා කියන මේ වචන. මහබෝධිසත්ව අවලෝකිතේශ්වර වගේ වෙන්න යන කට්ටිය රහතන් වහන්සේලා වෙයි. වගේ වෙන්න යන කට්ටිය පූර්ණාර්ථය දන්න කට්ටිය නොවේ. වගේ වුණත් ලොකු දෙයක් වෙයි. නමුත් ಗುಣමකුවේ හේතුව මේ බෝධිසත්වින්ගේ පරිපූර්ණ මූල ධර්ම තේරුම් ගන්න. කෙනෙක් යනවනම් යා යුතු වෙන්නේ පරිනිර්වාණයට වෙනවා. මේ සම්බෝධි ධර්මයේ වෙන සියලු බුදුවරුන්ගේ සියලු වැඩ කරන්නේ මෙන්න මේ විශ්ව දොරටුවෙන් මේ සම්බුද්ධත්වය ස්පර්ශ කරොත් විශ්ව දොරටුව ලෝකේ වැඩ කර ඒ අවලෝකිතේශ්වර වෙයි. සියලු දෙනා රහත් වෙනවා නම් මේ ಗುಣ අල්පයක් හරි තිබිය යුතු. එහෙම නැත්නම් ඔවුන් රහතුන් නොවේ. රහතුන් වෙන්නේ නැති වෙයි. යන්තම් හරි ගෑවිලා තිබිය යුතු යන්තම්. ඒ කියන්නේ මේ වගේ වෙන්න බැරි වෙයි. ඒ වගේ වෙන්න වීරිය කළ යුතු වෙයි. ප්‍රඥාව තිබිය යුතු වෙයි. තේරුම් ගැනීම ඉතාමත් අපහසු වෙයි. බුදුරුන්ගේ ධාරිතාව පරිපූර්ණ ලෙසම දරාගෙන සිටින බුදුවරුන්ට පමණක් වියතිරේක බෝධිසත්වයෝ ලෝකීතේශ්වර වෙයි. මේ මහබෝසතුන් යම් කිසි කෙනෙක් සම්බුද්ධත්වයේ ස්පර්ශ කරොත් මේ සබහ ලෝකයේ තුන. ඔහු කියන දේ ලෝකෙට නොකර සිටින්නේ නැතිව. සම්බුද්ධත්වයේ යන්නෙහි අර්ථය පරිපූර්ණ ලෙස සූත්‍රය තේරුම් ගැනීම දරා පිළිපැදීම කුසල් මූලයන් ඇතිද යන්නෙහි පරීක්ෂා කිරීම කුසල් මූලයන් පුරා ගැනීම එවැගේම විඥාන ධර්මයේ දින හතක් කරේ තියාගෙන පිහිනීම පිහිනල සසර තෙර කරා ළඟා වීම මේ සියලු මූල ධර්ම කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ මහබෝසත් අවලෝකිතේශ්වරයන් කවුද කියලා තේරෙන කට්ටියට පමණක්. ලෞතුරා බුදුවරුන් සම්බුදුවරුන් මේ දෙපාර්ශවයම බෝධිසත්ව අවදීයේ සිට මේ සූත්‍රය දරා පිළිපද හෝ තනියෙන් හෝ ගමන් කර ස්පර්ශ කරන්නේ පරිනිර්වාණය. ස්පර්ශ කරොත් පරිනිර්වාණය අන්න ඔහු අවලෝකිතේශ වෙනවා නියත. අවලෝකිතේශර බෝධිසත්වයෝ මහා ප්‍රඥාවෙන් යුක්ත වූද කරුණාවේ බැල්මැත්තා වූද සිත්කනු මුහුණක් සහිත
පිරිසුදු ඇස් ඇති ඔහු දෙස අපි නිතර ගෞරවයෙන් බලා සිටිමුයි කියලා කිව්වන් පස්සේ ඒ පහළ වෙන්නේ මිනිස්සෙක් කියලා කියනවා. මිනිස්සෙක් පහළ වෙනවා කියලා කියනවා මතුබුදුනොත් පෙරබුදුනොත් නැතිමැදි. මතුබුදුනොත් පෙරබුදුනොත් නැතිමැදින් මිනිස්සෙක් පහළ වෙනවා කියලා කියනවා. මෙන්න මහ අවලෝකිතේශ්වර කියලා කියනවා. මේ අවලෝකිතේශ්වර බෝධිසත්වින්ට සියල්ල සම්පාදනය කර සූත්‍රයද ග්‍රන්ථාරූඪ කර තැබිය යුතුය. ඒක කල යුතු වෙන්නේ මතුබුදු වෙන්න ඉන්න කෙනාවෙන්. හැමතිස්සෙම බුද්ධ ශේත්‍ර දෙකක් මැදින් ප්‍රතිරූප ධර්මය අවසන් වෙනවත් සමගම එක්කොළු උතුරා බුදුරේ ලෝකෙට වැඩම කළ යුතු වෙනවා. නැත්තම් මෙන්න මේ අවලෝකිතේශ්වර ලෝකෙට වැඩම කළ යුතු වෙනවා. මේ දෙදෙනගෙන් කෙනෙක් නාවොත් මේ ලෝකෙ විනාශ වෙයි. महाबोधिसत्व अवलोकितेश्वर गेन्नव गन्न मैत्रिय दडी वेहसक अनंत कल्प गणन दरलतीय गौतम बुद्धजानन महांसे गेन मे विश्वकर्म वडे करन्न पुलुवान बोधिसत्व कौद कियला होय होय एविदिन कोट मेन्न मे अवलोकितेश्वरट हकियाव तियनव कियला कियनवा बुद्ध सेत्यक मारु कोल्ल देन बुधवरे कुट बुधु वेन्न බුද්දශේත්‍රයක් මාරු කළ දෙන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා කියනවා. ඒක වර්තමානයේ 180 තුලින් සිදු වෙනවයි කියලා කියනවා. තාම 180 අතට ගත්ත කට්ටිය හරියට 180 මොකද්ද කියලා දන්නේ නැති වෙනවා. සතර පායෙන් ගලවෙන්න දෙන්නෙත් එකම දොරටුව. සතර පායෙන් ගලවිච්ච දොරටුව මැද හිට ගන්න කට්ටියන්ට ලෙහිසි නැති වෙනවා. අනුශාසනාව තියෙන එතන වෙන්න. එතන ඉන්න පුළුවන් නම් ඔහුට හැකියාව තියෙනවා බවාග්‍රේ සිට අවීච්ඡයට යන්නත් අවීච්ඡී සිට බවාග්‍රේට යන්න. දෙපැත්තටම සංක්‍රමණය වීමට හැකියාව තියෙනවා. සියලු බෝසත්තුරුද හොයන්නේ මේ බෝසතුන් වෙන්න. මෙන්න මේ බෝසතුන් වෙන්න 84,000ක් මහා බෝසත්තුරුන් සිත් පහදාගෙන සිටිනෝ ප්‍රාර්ථනා කරගෙන සිටිනෝ උනොත් අන්න ඒ බෝධිසත්වයෝ කරපු දෙ බුදුවරුන්ට ණය ගෙවා අවසන් කරන උපරිම එක වෙයි. නමුත් මහ බෝධිසත්ව අවලෝකිතේශ්වර වෙනවා කියලා කියන්නේ බුදු වෙන්නේ නැතුව නිකං ගමන් කරන කෙනෙක්. බුදු වෙන්නේ නැතුව නිකං ගමන් කරන කෙනෙක් කිසිම ඵල ප්‍රයෝජනයක් නැතුව එක බුදු කෙනෙක් වැඩම කරන්නේ කියලා කිව්වන් පස්සේ ප්‍රතිරූප ධර්මයට ඇවිල්ලා ධර්මය පෙළනවා කියලා කියනවා. සොරෙන් ධර්මය පෙළනවා කියලා කියනවා. අවලෝකිතේශ්වර සොරෙන් ධර්මය පෙළනවා කියලා කියන බුද්ධ ශේත්‍ර මාරු කරනවා කියලා කියනවා. ප්‍රඥාව තියනෝ නම් වීරයටපත් කරනවා කියලා කියනවා. ප්‍රඥාවයි වීරයයි දෙකම එකට එකතු කළා පරිනිර්වාණයටද මිනිසුන් පිටක් කරනවා කියලා කියනවා. පරිනිර්වාණය ධර්මයේ දැකලා නැගිටින්න කාට හරි අවශ්‍ය නම් ඔවුන්ටද සම්බෝධිය මෝරවන්න පුළුවන් බෝධිසත්වයෝ අවලෝකිතේශ්වර කියලා කියනවා. ප්‍රඥාව අනන්ත වෙයි. බුදුවරු දහසක් ලෝකෙට වැඩම කරා හා සමාන වෙයි. මැද තියෙන එතර වීම තුල ගමන් කරන්නයි කියලා කියනවා. මැදින් නිදහස් වෙන්න ගමන් කරන්නයි කියලා කියනවා. මැදින් නිදහස් වුණොත් අන්තයක් තියෙන්න බැරි වෙන. නමුත් හැමතිස්සෙම අනන්තය තියෙනවා නම් ඔවුන් මැදින් නිදහස් වීම ආරම්භ කරපු කට්ටිය වෙයි. හැමතිස්සෙම Tamanට අනන්තයක් දැర్శණය වෙනවන 180 පූර්ණන අන්න ඔවුන් සසරෙන් එතර වෙන සහ සසරෙන් මෙතර වෙන මැද තියෙන දොරටුවෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. මේ විශ්වදෘටුව එහාටත් මෙහාටත් දෙපැත්තටම ගමන් කරනවා. විශ්වදෘටුව මැද ඉඳගෙන කවුරු හරි අවසන් වුණොත් ඔවුන් විතරක් රහත් වෙලා පිරිනිවිච්ච කට්ටිය වෙයි. ඒකට සූත්‍රය දරා පිළිපදිය යුතු වෙනවා. ඇහිපිය ගහලා ඇහ අරින තැන තියෙන එක නිර්වාණය වෙයි. ඒක නිකන් පෑදෙන්න දෙන්නේ කියන හදිස්සි වෙන්න යන්න එපා කියලා කිව්වා. කට්ටිය ඔයගොල්ලන් හදිස්සි කරන්නේ බිය කියලා කිව්වා. ඒ හදිස්සිකාරින්ට
අමාරු තැන් දුන්න මිසක්ක මේක ඇත්තටම සරල දෙයක් සරලකම උපරිමයේ දරන තැනක් සරලකම සිතෙහි සරලභාවය ඇසෙහි සරලභාවය ඇසීමෙහි සරලභාවය සරලභාවයේ උපරිම භාවය රහත් බව භාවය සරලභාවයේ උපරිම භාවය මේ සරලභාවයේ උපරිම භාවය පරිනිර්වාණය දක්වා දී කෘෂ්ණ අවලෝකිතේශර සරල රේඛාව දිනකවසන් වෙන්නේ රහතන් වහන්සේලා පසේ බුදුවරුන් සියලු බුදුවරුන් පරිනිර්වාණගත වෙනකොට සරල භවයේ උපරිමයට ගියපු කෙනා පරිනිර්වාණ ධර්මයට හිමිගම් කිය. මොහු කතා කරොත් ශබ්දය ඇහෙන්නේ හරියට වීණාවක සප්ත ස්වරය වයනවා ආකාරයට වෙන. කට්ටියෙන්ට මේක ඇහුණන් පස්සේ වීණාවක් අතට එනවා කෝටුවක් අතට එනවා කම්බි ටියුන් කර ගැනීමට හැකියාව තියෙනවා ඊට පස්සේ ඒ කට්ටිය වීණාව ගහන්න පුළුවන්. නමුත් රහසක් කියන්න තියෙනවා. අර සරල භවයේ උපරිමයට ගිහිල්ලා පරිනිර්වාණ ධාතුව දැකලා එන කෙනාගේ ගාව වීණාවක් තියෙනවයි කියලා හිතුවට වීණාවක්වත් කම්බිවක්වත් කෝට්ටක්වත් නැති වෙයි. නමුත් කතා කරනකොට සොරයක් පිට වෙයි. සමහරක් වෙලාවට කම්බි කඩලා කතා කරනවයි කියලා කියන්න ඉතියි. ඒ වෙලාවට පසේ බුදුවරුන්ටත් වීණාව වයා ගන්න බැරි වෙයි. සෝතාපන්න ඵලලාභිය මූසිලෙක් වෙයි. සකුර්දාගාමි ඵලලාභිය ඊට පොඩ්ඩක් ලොකු මූසිලෙක් වෙයි. අනාගාමි ඵලලාභිය සකුර්දාගාමි ඵලලාභිය දෙවෙනි කරන්න පුළුවන් මූසිලෙක් වෙයි. රහත අර තුන් දෙනාම දමණය කරන්න පුළුවන් මූසිලෙක් වෙයි. පසේ බුදුවරයත් මූසිලෙක් කියලා කිව්වොත් ඔගොල්ලන් පුදුම වෙයි. මොකේටි සම්බුද්ධත්වයට අන්නර සරල භවයේ උපරිමය දැකලා නැගිටින කෙනාට පසේ බුදුවරු පවා මූසිලියෝ ආකාරයට පෙන්නව වෙයි. පසේ බුදුවරු රාතන් වහන්සේලා සියලු දෙනා වයන්නේ වීණාවක් නැතුව ගහපු වීණාවක හඬක් වෙයි. සාරිපුත්‍ර කියලා කියන්නේ මූසිලෙක්. අග්‍රසාවකල කියලා කියන්නේ මූසිලද වෙයි. වයන්නේ වයපු ටිකක් වෙයි. නමුත් ගුත්තිල හැමදාම ගහන්නේ කම්බි නැතුව වෙයි. මේක තේරනවද කියලා. ගුත්තිල හැමදාම ගහන්නේ කම්බි නැතුව වෙයි. අග්‍රසාවකල වයන්නේ කම්බි ඇතුව වෙයි. කට්ටියන්ට ඇහෙන්නේ කම්බි ඇතුව වයන වීණාවක් ආකාරයට වෙයි. මේක වයන්නේ කම්බි නැතුව වෙයි. විතක කියන කම්බි ඇතුවේ මේක ගහන්නේ කි. ඒකින් ඉඳ මේ කට්ටියත් ස්වරය හරියට අල්ලලා ගහනවා. විතක කියන කම්බි කඩලයි ගහන්නේ කි. ඒ වෙලාවට ගා ගන්න බැරි වෙයි. මේ අයේෂණංගි ගැන මම විස්තරයක් කියන්න ඕන කට්ටියට. අයේෂණංගි එරංගක ගාවට යන්නේ වැඩක් කරගන්න. ඊට පස්සේ අයේෂණංගිට කියනවා මගේ ගුරා මෙහෙමයි කියලා. මට මේ වගේ ශක්ති තියෙනවා කියලා මම රහතෙක් කියලා මෙහෙම කිව්වන් පස්සේ මේ නැගණිය ඉතමත් පිනට කැමති කෙනෙක් වෙනවා හිඟන්නන්ට හැමදාම දානි දෙන මිනිස්සෙක් වෙනවා කුරුල්ලන්ට බත් දෙන මිනිස්සෙක් වෙනවා රහතෙක් ඉන්නවා කියලා කිව්වන් පස්සේ මේ මිනිස්සයා පූජා කරන්න හරි ඒ මග වඩන්න හරි මොහුට ආරාධනා කරනවා එන්නේ දානකට කියලා දානකට ආවන් පස්සේ එතන ඉඳලා පැටලිච්ච කුණුහර්පේ මේ කට්ටිය දැන් මගේ ඇඟුඩින් දාන්න හද. එරංග කරලා තියෙන වැරද්දක් වෙනවා. අද සූත්‍රය අහන්නේ කියලා කියන සියලු දෙනාට එරංග එලවන්නේ කියලා කියන සක්කිලියව 180 වේ. මම ගෙයින් එළියට බහින්නේ ඔය එරංග නිසා වෙනවා. එරංග අනියම් සම්බන්ධතාවයක් එක්ක පැටලිලා තියෙනවා. මට දැන් ණය ගෙවන්න සිද්ධ වෙනවා මතක තියාගන්නේ කියලා කියන සියලු දෙනා ආයේෂ ඩොප්පුව හදමින් සිටිනවයි කියලා මම එක එකගෙන් කන මිනිහෙක් නොවෙන මතක තියාගන්නේ කියලා කියනවා කාගෙන් හරි කරවනම් විතරක් මං ඌ කියන පදේට නැටිය යුතු වෙන මගේ ගෑණිකෙන් වක්වත්
මං කන්නේ නැති වෙනවා මාස හතරක් වෙනවා මේ වෙනකොට පිට වෙලා මාස දෙකක් ගියන් පස්සේ එරංගමගෙන් අහනවා ඔයා ගෑණිත් එක්ක නේද ඉන්නේ ඇයි අපිට අනියම් සම්බන්ධතාවයන් පවත්වන්න දෙන්නේ නැත්තේ කියලා ඒ වෙලාවේ මං කියනවා පන්සිල් රැකපන් මගේ රහතෙක් වෙන්න ඕනේ නැහැ උඹ කියලා ගුරා හැමදාම ඇහුවා ඇයි ඔය ගෑණි තාම කරේ තියාගෙන ඉන්නේ කියලා ගංගෙන් එතර කරන්න ඇනවසරිය එකක් ගත්තා වේ ගංගෙන් එතර කරන් ගෑණියෙක් හැමදාම ඇහුවේ ගෑණි මොකදයි උඹේ කරේ කියලා ගුරා ඇහුවේ අවුරුද්දක් ගෑණු එතර කරන්න යන්නේ නැති නිසා එක දවසින් ගෑණු එතර කරන්න පුළුවන් නැත්තම් ගෑණි එතර කරන්න දවස් 7ක් ප්‍රයෝගික කරගන්න පුළුවන් මහ බෝධිසත්වයන්ට සසර එතර කරා ළඟා වෙන්න දවස් 7යි කියලා යන් මුන්ට ගෑණියෙක් එතර කරන්න අවුරුද්දක් ගිහිල්ලා තියෙන මුන් ගිහිල්ලා තියෙන සසරේ වෙනවා මුන් රහතුන් නොවෙනවා කට්ටිය පිළිගන්න එපා කියලා කියනෝ මට සමා වෙන්නේ කියලා කියනෝ එරංගට රහත් කියපු පදේ සමාජය විනාශ කරන පදයකට මං ගෙනියන්නේ නැtei කියලා කියනෝ ආපහු අලුතෙන් සියලු දෙනා මහායාන සූත්‍රය හරහා හරි බුදු ගුණ හරහා රහත් වෙනවා නම් රහත් වෙන්නේ කියලා කියනෝ නැත්තම් මම රට කාපු වනචාරි මිනිස්සු නිර්මාණය කරපු මා සක්කිලි නායකෙක් වෙන බලු නායකෙක් වෙන මට එහෙම සමාජ විනාශ කරන්න අවශ්‍යතාවයක් නැති වෙන මගේ ගෑණි මං කවුද කියලා දන්නේ නැති වෙන ගෑණි හිතාගෙන ඉන්නේ හැමදාම මිනිහා ඇගේ කියලා වෙන නමුත් ලෝක නායකෙක් මේ ආකාරයෙන් හිර වෙන බව බෝසත්තුරු දන් මහ බෝධිසත්වෝ හිර වුණොත් ලෝක විනාශ වෙන බව තව බෝසත්තුරු දන් අල්ප ප්‍රමාණයක් මහ පොළොවට වැඩම කළා තියෙන ඒ කට්ටිය මාව එළියට ගත යුතු වෙන ඒ කට්ටිය මගේ හඬ සැරවුනොත් ලෝක විනාශ වෙන බව දන්න. ඒකින්ද උපරිම උත්සාහයක මංජු ශ්‍රී බෝධිසත්වය සහ ඔහුගේ පිරිස සකසුරුම් වෙලා ඉන්න මහින්දයිය එළියට ගත්. තන් ඇහෙන්නේ නැති මීහරක් ටිකක් අරගෙන මම මෙච්චර කාලයක් ගිහිල්ලා තියෙනවා කියලා. අද එන කට්ටියන්ට මේ ගෲප් එක උඩට ගිහිල්ලා බලා ගැනීමට හැකියාව තියෙන. සත්‍ය සූත්‍රය සද්ධර්ම පුන්දික සූත්‍රය වෙන. ඒ සූත්‍රය පෙන්වන්න මම 180 නෝමල් කිසිම කතාවක් නැතුව ඔය අවසන් දොරටුවේ කියලා දුන්න වෙන්න. දුන්නට මම තථාගත ධර්මට හොඳට ගරු කරන්න දන්න කෙනෙක් වෙන. මමත් රහතුන් හොය හොය අවිදලා ගිහිල්ලා බැරිම තැන මම සම්බුද්ධත්වයට පත් වුණා වෙන. නමුත් සම්බුදුවේ කියලා කියන්න මට එහෙම එක සැරේට හැකියාවක් නැති වෙන. මුලින් විශ්ව දොරටුව විවෘත කළා මිනිසු නිර්වාණයට සපච් කළා එහි මාර්ගය කියා දීලා ටික කාලයක් හිටිය වෙන. ටික කාලයක් හිටියේ එරංග කුමන මාවත ගමන් කරන්න කියලා බලන්න වෙන. එරංග රහත් වුණා නම් මම මහායාන සූත්‍රයේ එළියට ගන්න නැති වෙන. එරංග කියනවා සම්බෝධි මාර්ගයේ මං ගමන් කරනවායි කියලා. ඒ සූත්‍රයට ළඟා වෙන්න නම් අද ඔය කරපු දේශනාව හොඳටම ප්‍රමාණවත් වෙන. මම එරංගට කිව්වා මේ කිසිම දෙයක් එළියට ගන්නෙ නෑ එරංග. ඔන්න 14 වෙනි සූත්‍රයේ පරිපූර්ණ කළ සිංහෙක් වගේ එළියට බහින්නේ කියලා. අවසානට මට එරංග අද කියලා ගියා උඹ වගේ බල්ලෙක් නැහැ කියලා. මං කිව්වා මං බල්ලා වුණාට කමක් නෑ සිංහ වෙලා පෙන්වන්න කියලා. 180 කියන සංකේති වච කරලා දහම් දේශනා කරගෙන යන්න කියලා කිව්වා. අනුත්තර සම්්‍යක් සම්බුද්ධත්වයට ගියන් පස්සේ ලැබෙන සාක්ෂිය විශ්ව දොරටුව වෙනවා. මේ සියලු දෙනා අගුරු කරන්නේ මෛත්‍රී බෝධිසත්වෙන්ටේ කියලා මම නැවත වරක් කියන. සියලු දෙනා අගුරු කරන්නේ මෛත්‍රී බෝධිසත්වෙන්ටේ කියලා. වැළලීගේ නිවන් දොරටුව සරලව මිනිසුන්ගේ අතට දුන්නන් පස්සේ කලගුණ අමතක කරේ මම නොවෙනවා. අතට ගත්ත මිනිස්සු වෙනවා. අතට ගත්ත මිනිස්සු මේ බුදුගුණ අමතක කරා වෙනවා. මුන් හිතාගෙන හිටියේ නිකම් පෑදුනායි කියන එක වෙනවා. අසංකේය කල්ප කරන් දුක් විඳලා පෙරම් පුරලා ගන්න නිවන් දොරටුවක්. මේ 180 කියලා කියන්න වෙයි. ඒවා කිසිදු ගානකට ගන්නෙ නැතුව මේ කරගෙන ගිය වැඩෙන් මුළු ලෝකෙම විඳවපල්ලයි කියලා කියනවා. සම්බෝධියේ බලය ඉස්සරහට කට්ටියන්ටම පෙන්නනවා. මහයිකා ඉස්සෙල්ලා අයින් කරලා සිටිය යුතු වෙනවා. මට වර්තමාන සමාජය සමා වෙන්නේ කියලා කියන මේ තරම් ධාරිතාවක් ලෝකෙන් තියන්න පුළුවන් හැකියාව තියාගෙන මම බලාගෙන හිටිය වෙයි. මට එකවර කුඹුරු වපුරන්න පුළුවන් කියලා නිතරම කිව්වෝ. ඈපිය ගහනකොට තියෙන ධර්මතාවයක්ද මේ කියන්නේ කියලා දිගින් දිගටම කිව්වෝ. මැදින් නතර වෙන්න බැරි මිනිස්සුත් එක්ක මම හැප්පුණා වෙයි. නමුත් මගේ ධාර්තාව තියෙන්නේ මැදින් එතර වීමේ ධාර්තාවයි. ඒ ධාර්තාව දේශනා කරව ගන්න එපා කියලා මං කට්ටියෙන් ඉල්ලා සිටියේ. ආයාචනා කරාවි.
නමුත් ආරම්භ වෙන්න තියෙන සූත්‍ර ප්‍රකාරව බෝසත් යුගයක් ඒ බෝසත් යුගය ආරම්භ වුණාය කියලා මං කිව්වා වෙයි කට්ටිය වම් වැඩිකාරයෙක් ලෙස දකින්න එපා කියලා කියනවා මම මහා ප්‍රඥාවෙන් යුක්ත වූ කෙනෙක් වෙන සියලු දෙනා මේ උපමා නිදර්ශන දහස්ය දහස්වර ශ්‍රවණය කරන්නේ කියලා කියනවා මම ආර්ය ශ්‍රාවක සමූහය නිර්මාණය කරන්න එකවර ජලාසෙ පෙන්වුවා වෙයි ඊට පස්සේ කපන විදියක් ගැන කියලා දුන්නා කපන විදිය විතරක් මතක් වෙච්ච කට්ටිය මේ වෙනකොට සියලු දෙනා කපපු මුල් කෙනාගේ පස්සෙන් ගමන් කරාවේ මුල්ම කෙනා මේ වෙනකොට මාට දොස් කියනවා නමුත් ඔහු කැපුවේ මං කියපු ලිඳවෙ ඔහු ඉන්නේ ජලාශයක් යටවෙ ජලාශෙ මං පුරෝල ඉවරලා හරකෙකුට වල කපන්නේ මේකට කට්ටි ඔක්කොම හිර කරලා තියෙනවා. බෝලේ උඩට එන්නේ නැති වෙයි. බෝලේ නූලේ කොහෙද ගැටේ තියෙන්නේ කියලා බලුවන් පස්සේ එරංග කියන නමේ ගැටයක් තියෙනවා. මං එරංග ගැලෙව්වා වෙනවා. අනික් කට්ටියත් ඒ නම ගැලෙව්වහම බෝල ටික උඩට ජලාසෙ පිරීලා පවතී. එයා කියන කයි කතන්දර දැන් වැඩක් නැති වෙයි. ඇහැපිය ගහලා ඇහැ අරින තැන කාලකන්ණි නොවි බලන්නේ කියලා. ඇහැපිය ගහලා ඇහැරින තැන. නතර වෙන්න පුළුවන්ද කියලා බලන්නේ කියලා. නතර වෙන්න පුළුවන්ද කියලා බලාගෙන ඉන්න තුව එතර වෙන්න දේශනා කරපු මාර්ගය ශ්‍රවණය කළ යුතු වෙන. සමස්ත දේශනාව මේ වෙනකොට බණ්ඩල් පිටින් දියත් කරලා තියෙනවා. උපමා කතා වලට යන්න ඕනේ නම් එහෙමයි, සමාජ නිර්මාණය කරගන්න ඕන නම් එහෙමයි, සම්බෝධි මාර්ගේ ගමන් කරන්න ඕන නම් එහෙමයි. රහත් වෙනෝ නම් මෙහෙමයි මගපල ලබන්න ඕන නම් මෙහෙමයි ආදරය කරන්න ඕන නම් මෙහෙමයි සෑම විශක් සම්බන්ධව මද්රව්‍ය වලට පවා විසඳුම් දීලා අවසන් වෙන කට්ටිය සමූහය මගේ දේශනාවට සහ වෙබ්සයිට් එකට යොමු විය යුතු වෙන මේ මුස්ලිම් සහෝදරයට ඊයේ මම වොයිස් මේල් එකක් දැම්මා ඒකේ තිබුණේ කර්ම විපාක චක්‍රයක් මොහුට නොවේයි මං ඒ කිව්වේ සමස්ත මුස්ලිම් සමාජයට කියප එකක් වුණා නමුත් මොහුටම සිද්ධ වුණා වගේ මොහුට තේරුණා මොහු හරකෙක් මරලා තියෙනවා වුණා එකෙක් නෙවෙයි එක් වොයිස් මේල් එක අහපු ප්‍රමාණයට 100 ගාණක් විතර මරලා ඇති කියලා හිතුණා මම වොයිස් මේල් එකක් දාලා නතර වෙන කට්ටිය දිහා හොඳට බලාගෙන ඉන්නවා මේ මුස්ලිම් සහෝදරවරු ගවය මරනවා මරන්නේ උට පේන්න බෑ ඌ මුස්ලිම් සහෝදරයෙක් කෙනවා අර පෙර මරපු මුස්ලිම් සහෝදරයා ගවයෙක් කියලා මේ ආකාරයට ගව මනුස්ස චක්‍රයක් මුස්ලිම් මොරු අතර ගමන් කරනවා මතක තියාගන්නයි කියලා කියන බුදුවරු එළියට බැසී යුතු වෙනවා දැන් මේ ගෑනු ගෑනු ගැන කතා කරනවා මුන්ට සසරෙන් එතර වෙන්න ඕනේ නැති වෙනවා මුන්ට මගේ ගෑණි හරි ප්‍රශ්නයක් නැති වෙනවා කතා කරු මේ ගෑනු ගෑනු කතා කරමු නමුත් තොපි දන්නේ නැති උනාට මහබූසතුන් වේලෙන දැන් මාස හතරක් වෙනවා ගෑනු සියලු දෙනා අවසානට රෙදි ගලවගෙන පාරේ ඇවිදී තුන නිගන්ඨය වගේ ඉස්සරහට මට ගෑනු ප්‍රශ්නයක් නැති වෙයි මම එළියට බැස්සේ පිරිමින්ගේ අසහනය නිවන්න වෙයි ඒ අසහනේ උන් නිවා ගන්නකොට තොපිට අසහනෙට පත් වෙන්න වෙන. ඉසරහට ගෑනුගේ රෙද්දෙන් වැඩක් නැති වෙනවයි කියලා දන්න බෝසත්තුරු මහපොළොවට වැඩම කළා තියෙනවා. උන් ඇවිල්ලා මේ කය නිදහස් කරගන්න උත්සාහ කරනවා. මගේ ගෑණි
मगे वटे गैन मे भय मिथन वलदा उत्साह तोपिट वांदी वर्ण मे कुमारी अकुमारी पय हत्सी अक्वितर धर्मेश मगे हंड विडावट पत्कर मेदगे विमला एत पय हत्तट सी अक्वितर माव विडावट पत्कर मम हितुवे मुम्माव गोडगानी विये कियलुना मुं एस्पाद गत्ता मुंट नयगे वन्न बेरी उना मट नयगे वन्न वेन निसा मुं पेत्तकट उ पेत्तकट विला साइड एकेन उंट एस्पेन वै कियला कि एस्पेन नहि कियला किव्वेत नति उना किव्वनम मं अनिवार्यं वराकिरी दान बव मुं दन्नव उ बला पेत्तकट उनाट कमक नै मट एस्पाद गत्ते नति मिनिस्सुत नयगे वन्न लैस्ति वेला कि तोपि मडिस्सलेट पस्से किल्लोटी चंडी वगे हसीरेन्न किल्लोटी चंडी वगे हसीरेन्न इसराट किल्लोटी नमाग निन्न कट्टी उडुपेल्ली अंगतट अरवगन्ने कियला कियन गहुवे अकुण वर्षाव वहिन्न वेन हुनु कट्टियंगे दियकोल्ल दान पेरलगन इन्न बेरी वेन किल्लोटी तरह लुकुनेट वर्षावेगा वीर्य करल 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 गंगस को मेक वटन मतला मट पूर्ण मित्र मुंट पुर्द करल 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 मुंगेट पास रेस्पेक्ट मोन रेस्पेक्ट आर रेस्पेक्ट मटन एट पास मुम्मट गाड दुनवे अवसाट मंग संपूर्ण हिरोनावे मेक एकसी असुव यटगह गत्त वेनु वलदा गत्त वेनु एरंग वितरक असूचिगा गन्नो वेनो उगे बनहानां किसिवेक एक कुरान्ने नेति वेनु देन्नेक वितरक मेक लियला वडक नेति वेनु एके देन्न वितरक केला इन्ने पलवेनि एका वैरदि निसा वेनु ऊट गहले लेवुवन पसानि अनिक कट्टियत अयिन विय युतु एक एकसी असुव दक्काय उट्टप्पर मट वडक नेति वेनु मट अवश्य आयोजने मम अंब करपु देपल कोई दे हिरवला तीन निकेला बेलु एम पासे
අග්‍රයි කියලා හිතාගෙන වටේ ඉන්න උන්ගේ කන් වල ඉන්න ඉරංගවි. ඒකද දේපල. ඒක වීසි කළා දා. වීසි කළා දා ගමන් පස්සේ මෙන්න මේ දේපල ඉස්සරහට ආයෝජනය වෙනවා. මම ලෝකනායකෙක් එක ගෑණියෙකුගේ මිනිහෙක් විතරක් නොවේ. මතක තියාගන්නේ කියලා කිය. මහින්දයේ හඬට උදව් කරන කට්ටිය. ඒ කට්ටිය සෝතාපන්න වෙන්නේ නැති වෙයි. සමහර කට්ටිය එනවා කෙලින්ම අපිට සෝතාපන්න වෙන්න අවශ්‍යතාවයක් නේ අපිට මහින්දයට උපහාර දක්වන්න ඕන. ඒ කටසර කට්ටිය මේ ලෝකේ හිටියොත් ප්‍රශ්නයක් වෙනවයි කියලා දන්න බෝසත්තුරු. ඒ කට්ටිය ඇවිල්ලා කියන අපිට සෝතාපන්න වෙන්න ඕන නෑ නෑ එහෙම වෙන්නේ කොහමද ඔයා මොනවද දන්නේ මේක හරි ඩීප් මාර්ගයක් වෙනවා මෙහෙන්න සෝතාපන්න වෙන්න කියලා අවසානට උන් එක්ක පැටලිලා කිස් කරගෙන ලව් කරගෙන තවත්තේව කරලිවිලා අර මහා රූක්ෂයක් බඳු ගස් තුත්තිරි ගස් වගේ වෙනවා මහා ප්‍රඥාවේ දොරපළුවේ කියපුවා සරණේරු වරින් ගලවලා ඇඟිල්ලෙන් පෙල්ලලා පෙන්නන ඒ වගේ කට්ටිය ඇත්තු ආවන් පස්සේ ඇතින් ආවන් පස්සේ කොර කියා ගන්න දෙයක් නැති වෙයි කට්ටිය ඉතින් මෙච්චර කාලයක් මං හිර වෙලා තිබුණේ එරංග නිසා වෙන මට සියලු දෙනාට පුදු පූජා පැවැත්වීමට අවසර තියෙනවා සම්බුදුවරු අවයවර්ති තත්ත්වයටපත් වෙන්නේ නැති වෙයි. ටික කාලයක් බලාගෙන ඉන්න ඕනේ. ටික කාලයක් බලාගෙන ඉඳලා පිළිවෙත හොයා ගන්න ඕනේ. බොල් වී ගහලා මේ වෙයි හරි යටපැල වෙන්න තුන් කාලට පැල වෙන්නේ පූර්ණ යටපැල වෙන්නෙම නැහැ. ඊට පස්සේ ආපහානවයි කියලා කියනවා. ආනවයි කියලා කිව්වන් පස්සේ අන්න මාවි වලට කට්ටිය ලෑස්ති විය යුතුයි. බොල් වී කොහොමද බොල් වී මාවි වලට ලෑස්ති වෙනකොට සියලු දෙනා මාගේ හඬ ශ්‍රවණය කරලා තිබිය යුතුය. සහ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට යොමු විය යුතුය. මාගේ මූලික ප්‍රාර්ථනාව වූයේ ඥානාත්‍ය ලෝ එළි දැක්වීම වේ. සියලු සම්බුදూరు පසන්නාලද ධර්මයෙන් මම පටන් ගත්ත වේ. ඒක පෙන්වන්න ව්‍යාජ්‍ය ලෙස 180 තිබු වෙනවා. නමුත් මේක විශ්ව දෘතු වේ. බෝසත්තුරු සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ අවයවර්ති වෙන්නේ නැතුවයි. අවයවර්ති වෙන්නේ නැහැ. කවුද ඉන්නේ බලනවා යුද්ධෙට. ගවේෂණය තියෙන. යුද්ධෙට කවුද ඉන්නේ කියලා බලන. යුද්ධෙට කවුරුවත් පේන්නේ නැති වෙයි. යුද්ධ කරන්න කවුරුවත් නැති වෙයි. ඊට පස්සේ සමාජයත් එක්ක යුද්ධ කරනවා. ඊට පස්සේ ගෙදරත් එක්ක යුද්ධ කරනවා. ඊට පස්සේ රටේ නායකයත් එක්ක යුද්ධ කරනවා. ඊට පස්සේ සියලු පූජකවරුත් එක්ක යුද්ධ කරනවා. යුද්ධ කරලා युद्ध कर ला युद्ध कर ला अवसान टा पास ऐरे ले मिलूं एम पासे मगे तेक्का सेट टेक बल मनोद दानी के लिए एम पासे आपी जाती जरा भी आदि वार में दुख दो मनस से परिदे है इवर अगर ना मार के दान लोटे तो के दुन्ने का उद्गीरा रात तक अम्मद नेत्तम पूजे के दिखेगा तो के दुन्ने होया आने आप इट हाँ ऐनंग අග්‍රේ කියන කට්ටිය ලොකුව කියන කට්ටිය අපි සියල්ල දන්නවයි කියන කට්ටිය එතනින් පස්සේ අවය වර්ති වෙන. ලේසියෙන් අවය වර්ති වෙන්නේ නැති වෙන ඔබෝසත්තුරු. මෙන්න මෙතනින් පස්සේ අවය වර්ති වෙන. යලි සසරට නොපෙමෙන්න තත්ත්වයටපත් වෙලා ප්‍රාතිහාර ප්‍රාර්ථනා කුසල් බල පල මහිමයන් වලින් ලෝකේ දෙවනත් කරු. මෙතෙන්ට ගෙන්නවන්නේ මගෙන් නිස්කාරණේ වචනගත් උන් වෙන. නිස්කාරණේ වචනගත් එකේ වරද සියලු දෙනා බිඳ විය යුතු වෙන සියලු දෙනාට හේතු වාසනාවක් වෙන්නෙත් මේ දොර වෙනවා සියලු දෙනා අතින් අත බෙදාගත යුතු වෙන්නෙත් මේ විශ්ව දොර වෙනවා සියලු දෙනා අනාගතය දැකිය යුතු වෙන්නෙත් මේ විශ්ව දොරටුවෙම වෙන මේ සියල්ල දැනගෙන මම නිහඬව කට්ටිය හැසිරෙන දිහා බලාගෙන ඉඳලා පස්සේදී අවවර්ති වුණා වෙන දැන් සෙල්ලම් නැති වෙයි මුලින් සරල සංකේතයක් දෙන්න. අනන්ත භූමියක් එක සැරේට නිර්මාණය වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය සරල සංකේතකින් ඉවර කරලා පෙන්නන. කට්ටි හිතන ඉවරයි කියලා. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මේක දීපිකාමතක වෙනව ඉවරයි කියලා හිතුවොත් දීපිකාමතක වෙයි. එතකොට බුදු ගුණ නම ගුණ පෙන්වන්න සිද්ධ වෙයි. කට්ටියන්ට. දසවිධ ලෝකෝත්තර බල සක්‍රිය කරන්න තියෙනවා. නමගුණ පෙන්නගෙන යන්නලා ඇත්තියි.
බුදුගුණ මහා කරුණාව තියෙන එකක් වෙනවා දසවිධ ලෝකෝත්තර බල ස්පර්ශ කරන්නේ නැතුව බෝසත්තුරු ප්‍රඥාවෙන් යුතුව වැඩ කළ යුතු වෙන නැත්තම් බෝසත්තුරුන්ට හැකියාව තියෙනවා මේ සතර මහා ධාතුව ඒ කට්ටියන්ට ඕන විදියට හසුරවන්න බුදුවරුන්ට හැකියාව තියෙනවා කියලා කියනවා සබා දහම ඒ කට්ටියන්ට අවශ්‍ය විදියට ධර්ම මාර්ගයට යොදා ගන්න සත්‍ය නැති සමයේ හැමෝටම හම් වෙන්නේ අසත්‍ය වෙයි ඒ වගේම තමන්ගේ සහකාරයත් බලාපොරොත්තු වෙච්ච කෙනා නොවෙන්න ඒ වගේම තමන්ගේ සහකාරියත් බලාපොරොත්තු වෙච්ච කෙනා නොවෙන්න ඒකට හේතුව සියලු දෙනා යන්නේ අසත්‍ය තුල වෙයි මුදල් මත වෙයි ප්‍රේමය පරාර්ථය ගුණ සොයා සමහරක් කට්ටිය ගමන් කර සමහර කට්ටිය මේ සියල්ල අභිභවන මුදල් තියනවා නම් ඇතිය කියා ප්‍රේමය ආදරය කරුණාව දයාව යහපත්කම භක්තිය විනාශ කරගෙන යන මේක වෙන්නේ අසත්‍ය තියෙන සමය තුල වෙන්නේ සත්‍ය තිබ්බෙන් පස්සේ අනාගතේ දරුවන් සැබෑ ප්‍රේමවන්තය හොයා ගන්න ප්‍රේමවන්තිය හොයා ගන්න ඒවා විනයානුකූල ප්‍රේමනීය භක්ති සම්පන්න ලස්සන පෞල් ජීවිතවල ලැබෙන දරුවෝ සියලු දෙනා මගපල වලට පත් වෙන සුදුසු කට්ටිය වෙයි මේ 180 මහ පොළොවෙන් తిව්වන් පස්සේ සියල්ල හරිමාවතට සැකසෙනවා වෙයි සියලු දෙනාට මේ වෙනකොට හම් වෙලා තියෙන්නේ බලාපොරොත්තු වෙච්ච කෙනා නෝ अन्य कट्टिय एकसियासुएं गोड़े आयुतुए ए अमारुए वेटिच्च कट्टिय वेन अमारुए नोवेटिच्च कट्टिय सीलु देना एकसियासुए दिहा बलागत्तें पासे हरि के नामुन गहें एक के ना हम वेनकां ओब सिटी आयुतुए कट्टिय सीलु देना में पुलु अन्नां मे एकसियासुए एहिपिय गहाला एह अरिन कोट තියෙනව දර්ශනය දුල නතර වෙන්න පුළුවන් කෙනා හම් වෙන කංශයා කරන්න කියලා. මම දේශනා කරපු ධර්මය ඇහි පිය ගහලා ඇහ අරිනකොට ඉතුරු වෙන කට්ටිය හම් වෙනකන් ෂෙයා කරන්න කියලා කියනවා. ඇහි පිය ගහලා ඇහ ඇරියන් පස්සේ ඉතුරු වෙන්නේ නැත්තම් මොකක්වත් ඔවුන් වෙනුවෙන් ඔබේ කාලය වැය කරන්න එපා කියලා කියනවා. මම වැය කරපු කාලය ඕගොල්ලන්ට වෙනවා මට තව ඕගොල්ලන්ට වැය කරපු කාලය වගේ තුන් ගුණයක කාලයක් වැය කරන්න තියෙනවා ඒවයි දහම් ශ්‍රවණය කරන්න පුළුවන් සුදුසු කට්ටිය වටා පිටාව ඉන්නවා අන්න ඒ කට්ටියන්ට ඇහැපිය ගහලා ඇහැරිනකොට ඉතුරු වෙන ටික බලන්න ඕගොල්ලන් අහපු දහම දානය කළ යුතු වෙනවා ඕගොල්ලන් අහපු දහම දානය කළ යුතු වෙනවා ගොඩක් දුරට මිනිස්සුන්ට නිර්වාණය අවශ්‍ය නැති වෙනවා හොඳට තේරුම් ගන්න කියලා කියනවා ඕගොල්ලන් කොච්චර කිව්වත් මිනිස්සුන්ට නිර්වාණය අවශ්‍ය නැති වෙයි මිනිස්සු බලාගෙන ඉන්නේ ඕගොල්ලන් රහත්ද කියලාද ඕගොල්ලන් ඒ 이르දි බලපානකම් මිනිස්සු බලාගෙන ඉන්නෝවි මිනිස්සුන්ට නිවන් දකින්න අවශ්‍ය නැහැ කියලා මේ සමූහයේ ඉන්න කට්ටිය තේරුම් ගත යුතුයි එතකොට ඕගොල්ලන් නිර්වාණයම පූජ කරන්න ඔච්චර ගියත් මිනිසුන්ට මගේ සයවිද ලෝක කම්පණය වෙන දේශනාව අහන්නේ නැතුව මිනිසුන්ට නිවනක් අවශ්‍ය වෙන්නෙත් නැති වෙනවා ඕගොල්ලන් කොච්චර කිව්වත් උන් නිවන් දකින්නෙත් නැති වෙනවා ඒකින්ද මගේ දේශනාවම ශ්‍රවණය කරන්න ඔබ ඇසූ වගේම අන් අයටත් බාර දෙන්න කියලා කියනවා අසංක කෙලින්ම කියන රහත් කියලා එරංගත් කෙලින්ම කිව්වා රහත් කිය. අපි ඔක්කොම ගරු කළා. සියලු දෙනා ගරු කළා. ගරු කරපු කට්ටිය අවසානට ඇවිල්ලා මට අගරු කරා. නමුත් එරංග ගිය මාවත වැරදි වුණා. අසංක පවාදොස් කිව්. ඇයි බං ඇලුනේ? ඕතරම් වටින කියන සම්පතක් මහින්දයිය දීලා තියෙන්නේ. ඇයි ඇලෙන්නේ? අපි සම්පූර්ණ මනාත කර එයා වුණා. මම වසරක් බලාගෙන හිටියා මට තවත් කතා කරන්න ඉඩ තියන්න එපා කියලා කියනවා
යටර 14 වෙනි සූත්‍රය කියලා එකක් තියෙනවා ඒක පූර්ණ කරගෙන එන්න සිද්ධ වෙනවා ඒ කියන්නේ කෑපතේ රුන්න වෙනවා ආයෙත් එනකොට ඒ රීපුව කාල ආයුතු වෙනවා ඒකට 14 වෙනි සූත්‍රයෙන් එළියට බැසී යුතු වෙනවා අපවාද නිന്ദා නෙවෙයි ඒක තියෙන්නේ ඒක තියෙන්නේ චර්යා ධර්ම වගයක් වෙනවා සියලු අකුසල් පව් නිමා කරගන්න එයාට කැලණියට එන්න බැරි වෙනවා අවලෝකීතේශරයන්ට නිගහ දුන්න වෙනවා මහසත් අවලෝකීතේශර කවුද කියලා දන්නේ නැතුව එයා විශ්වදරටුව ගත්තෙත් මහසත් අවලෝකීතේශරයන්ගෙන් වෙනවා නැත්තම් වෙන කෙනෙකුට මේක විවෘත කරන්න බැරි වෙනවා මහසත් අවලෝකීතේශරයන් සිටින කැලණියට ගිහිල්ලා යලි ඔහුට ආශිර්වාද ගන්න බැරි වෙන ආත්මයක් ආත්මයක් පාසා මට මහබෝසත් අවලෝකීතේශර මුණ නගසේවා කියලා මිරයට වැටුණා වෙයි අසංක එකත් පසවි පිළිවෙතින් පිළිවලින් සැකසෙන්නේ කියලා කියන මහ ශ්‍රාවකයා ඉන්න නිරේ වෙයි අසංකගේ අතේ තිබුණා මේ ආ ඔක තමයි 180 අවසානේ කි ඊට පස්සේ මම පිළිවෙත හදන්න හැදුවා ඇත්ත අනන්ත මිනිස්සු වීරය කරලා තියෙද්දි පට්ටිය කියන ඇවිල්ලා ඇහැපිය ගාලා හැරියන් පස්සේ තියෙනකනේ ඒක තියෙනවයි ඒක නැති වෙන එකක් නොවන එක තියෙන එකක් වෙන අව්‍යාජ්‍යව පිරිසුදු කරගන්න එන කට්ටිය මගේ දහම් ශ්‍රවණය කළේ වැඩුවයි කියන කට්ටිය पूर्ण कराई किन कट्टियत तक का उगला हैप्पी ही थी पूर्ण कराई किन कट्टियत तक का ऐरांगड़ा थैप्पेन अवसर दिए नमूद ओह महिंदा के एक वचने किंग निर्णय वटिच के निकल हैप्पी या कहला है अर्नतर दिविच्च का गन मन लीला कपला विला खदला बेनुआ मैं आसंक हरियट සියල්ල වඩාගෙන ඉන්න කෙනෙක්. අසංකට කවදාවත් මගේ ඩයලොග් ගහන්න බැරි වුණා වේ. නමුත් නියම පිළිවෙතින්, හරිම පිළිවෙතින් වොයිස් මේල් හරහා විතරක් ආපු කෙනෙක් වෙනවා. කවදාවත් ඔහුයි මායි එකට පැය දෙකක් කතා කරගොල්ල නැතු ඇති කියලා හිතෙනවා. ඔහුට සිග්නල් නැති වෙනවා. නමුත් අනික් කට්ටිය පැය 7-800 මගේ උගුර ලේව රහ වෙනකන් කතා ඇහුවා වේ. ඒ කතා අහපු කට්ටිය මුලා මතක කරා වෙන. නමුත් අසංකට මුලා මතක කරගන්න බැරි වුණේ ඔහු මගේ වොයිස් මේල් හරහා ඒ කර්මස්ථාන තේරුම් ගනිමින් ඉහළට ආපු නිසා වෙයි. සියලු දෙනා මුල් හඬට යමු වෙන්නේ කියලා කියනෝ මූසිලගෙන් පද අහ ගන්න ගියන් පස්සේ සමහරක් වෙලාවට ඕගොල්ලන් අනාථ වෙන්න ඉඩ තියෙන. මොකද මම වැයුව සියලු තත් ඔබලන්ට හඬ ඇහුනට තත් නැතුව ගහපු එකක් වෙනවා වයපු එකක් වෙනවා ඒකින්ද මුල් හඬ ඉතමත් වටින එකක් වෙනවා ඒ වටිනාකමෙන් භෝජනයක් ගතපු එරංග ඔබලන්ටත් ඒ කතාවම කියන එකක් වෙනවා මගේ කතා සම්පූර්ණයෙන්ම යාට කියා ගන්න බැරි වෙනවා මම කියපු කතා වලින් වෙනියපුතු කෑලි වගේ දේවල් කියනවා ඇති කියලා හිතෙනවා එහෙම බලයක් යාට නැති වෙයි ඒ තියෙන්නේ පිස්සු තත්ත්වයක් මං කියන තැන යාට අමතක වෙලා තියෙනවා මං කියන්නේ ඇහැපිය ගහලා හැරිනවත් එක්කම දැන් පේන එකක් කියලා වෙනවා ඔහු ඕගොල්ලන් ගෙනියන්න හදන්නේ නිරය පැත්තට වෙයි මං කට්ටිය නිරයට දාලා ගත්ත කෙනෙක් ආවෙ නැතුනොත් ඉන්න වෙන්නේ නිරේ වෙයි අසංකට කතා කරයින් පස්සේ ආව වෙන එරංගට එන්න බැරි වුණා වෙන ඒකට හේතුව ආර්ය මාන්නය වෙන ආර්ය මාන්නේ ඒ කියන්නේ කවුරු හරි එනවනම් මහින්දයිය එක එරංග දෙක අනික් කට්ටිය ඉන්න ඕන එයාගේ යට එහෙමයි එයාගේ ගාව තියෙන්නේ එයා දන්නේ නැති උනාට මහසත්තුරු ඉන්නෝ මාත් එක්ක ඇවිල්ලා බෝසත්තුරු ඉන්නෝ මාත් එක්ක ඇවිල්ලා ඒ කට්ටියන්ට හැකියාව තියෙන රහතන් වහන්සේලා කරන වැඩමෙන් 10000 ලක්ෂ ගුණයක වැඩ කරා බලන්නකෝ මේ මම දන වොයිස් මේල් ටික අනිත් පැත්තට උණු කැවුම් වගේ YouTube එකට වැටෙන. අන්නේ කට්ටිය වැඩ්ඩෝ වෙන එරංගලාට වැඩි.
रंगला तनिकर्म करलती ने गुलियट सेवा वक्विनो अव्याज सेवा वक्नो एक अट्टिया दाहम दरुटु आरगन मिनिसु अपयोजने टलाक करलती है एक इंदा या की अपुआ मागे वावे कट्टे ने विशेष देख किया नहीं है मागे ताता कतावेन अनागामी वेच्च के निक्के एक याने अनागामी पिरिसुदु लोके पावती එවුනාට සෝතාපන්න වක්කන් නැති වුණා වෙන. සකෘදාගාමී වුණෙත් නැති වෙන. අනාගාමී පිරිසුදු ලෝකයේ පවතින. තාත්තට අරිහත් ඵලයේ එන්නේ මරණ වංචකයේ තුලේ. ඒ සම්බුදුවරුන්ගේ දියවරුන්ට අර මම ඔල්ලගේ තාත්තයි කියන හිත ඉතුරු වෙලා තියෙනවා. ඒකින්ද රහත් වෙන්න බැරි වෙනවා. නැත්තම් මගේ තාත්තා අහපු ප්‍රමාණය ඕගොල්ලන් කවුරුවත් අහලා නැති වෙනවා. පැය 10කට එහා පැත්ත තාත්තා श्रवणय वितरक कर लती है श्रवणय वितरक तात पिरिसुदु दात्ते इन तात समापत्तिय एन्ने मरण मांचके तुल वेन सत्य हरि अमुतु वेन मेके रंगत एक कय्य गह गह हिटियट कमन्नया कट्टिय प्रश्नयक तियन मे कय වෙහෙසට පත් වෙන්න විඩාවට පත් වෙන්න ඉඩ නොදිය යුතුය. ඕගොල්ලන් එයාගෙන් අහහා අහහා එයත් නැගිටින්නේ නැතුව පිළිලක් වෙන්නේ නැතුව ඉන්නවා. ඕගොල්ලනුත් අහහා විතරක් කියනවා. මමත් කියේ කියා විතරක් කියනවා. මම කියන ඒවා කෙලින් අහන්නේ කියලා කියනවා. ලොකු කට්ටිය නැහැයි කියලා. කෙලින් අහන්නේ කියලා කියනවා. මගේ දේශනාවල් අහන්නේ කියලා. අර මාත් එක කතා කරන්න බැරි කමට බයට ඕගොල්ලන් එහෙ ගියයින් පස්සේ මේ කය තවත් විඩාවටපත් වෙන. අග්‍ර ශ්‍රාවකයෝ ඉන්නව නම් ඉන්නේ වතුර යට වෙන්න. මම කියන්නේ ඇහැපිය ගහලා ඇහැරින තැන තියෙන එක තුල නතර වෙන්නේ කියලා වෙන. එතනින් එහාට යන්න එපයි කියලා කියන වෙනස් වුණොත් ආයේ ඇහැපිය ගන්නේ කියලා කියන. වෙනස් වුණොත් ආයේ ඇහැපිය ගන්නේ කියලා කියන. එතකොට ඇහැපිය ගහ ගහ ඉන්නකොට 180 පේන. ආන්නේ ඒක තුල උපරිම නතර වෙන්න උත්සාහ කළ යුතු වෙනවා. ඇස් අරගෙන නතර වෙන්න එපා කියලා කියනවා. ඇස් අරගෙන නතර වෙන්න යන්න එපා කියලා කියනවා. නිරායාස වෙන්න දෙන්න කියලා කියනවා. ඇහැපිය වැටෙනවා නම් වැටෙන්න දෙන්න කියලා කියනවා. මේ මෙතන නතර වෙන්න උත්සාහ කරන මිසක් කර වතුර යටට යන්න එපා කියලා කියනවා. මම විල නිර්මාණය කරලා ඒට පස්සේ විල මැද වලවල් කැප්පෙව්ව වෙනවා ඒ උන්ට වෙන ඕගොල්ලන් එහෙ යන්න එපා කියලා කියනවා වතුර ඇති වෙන්න මේ වෙනකොට පුරවල තියෙනවා වතුර සම්පූර්ණයෙන්ම මගේ හඬ වේ ඒක අහගෙන 180 දිහා බලාගත්තෙන් පස්සේ මේ මහින්ද අය කියන ක්ලියරින් පොයින්ට් එකට වෙනවා එතෙන් දෙන්න නැතුව වෙන තැන් වල ඉන්නවා කියලා කියන්නේ ඒ මහින්ද අය ඉන්න තැනට නාපු තැන් වල ඉන්න කට්ටියන්ගේ තැන් වෙන මම කියන්නේ තමුල්ලට දැන් පේන එක ඒ කට්ටිය කියන්නේ ඒ කට්ටිය දැකපු ඒවා වෙන තමුල්ලට දැන් පේන එක මම නිතරම මිනිස්සුන්ට පෙන්වන්නේ කිව්වෝ වෙන ඒ කට්ටිය දන්න වැඩ කියලි වෙලා ඕගොල්ලනුත් මේ පිරිසුදු ලෝකේ දකින්නේ නැතුව ඒව දකින්න ගියා වෙන මම නිතරම කියන්නේ විල හදලයි වල කප්පවන්නේ කිය. වැඩේ කරලයි වැඩේට බහින්නේ කිය. මට ඕන වෙලාවක වතුර යට තියෙන බෝල උඩට ගන්න පුළුවන් කිය. එරංග විතරයි ඉන්නේ නැත්තේ. අනිත් ඔක්කොම උඩට එන. එන්න බෑ. එන්න විදියක් නැහැ. මහා අපවාදයක් කරගෙන නිරයට ගියා. මහා අපවාදයක් කරගෙන නිරයට ගියා. සංග වේද කරගෙන නිරයට ගියා වෙන මේවා රෙකෝඩ් වෙන්නේ නෑ මේවා වෙනස් කරන්න පුළුවන් ඒවලු මගේ කතාව විතර පැහැදිලි කතාවක් ක්ලියර් කතාවක් මේ ගෲප් එකේ කිසිවෙක් කරලා නැති වෙන ඒ කතාව තුල වැඳිලා තියෙන දේවල් අනන්ත වෙනෝ කොච්චර බොම්බයි මුටයි කැව්වත් අවසානට රස සීනි නේද කියලා දෙකලවර බලාපන් කියලා කියනවා. ඔතෙන්ට ගේන්න
ලොකු කතා කිව්වට දෙකලවර හැමදිස්සෙම උඹලා ගාව තිබුණ එක වෙයි මට මහා නිදානයක් විවෘත වුණා කියලා කොහමද විවෘත මෙන්න මේ 180 කියන ස්විප් එක හූර්ලයි කියලා මොකෙන්ද හූරා පේන ඇහැ දෙකලවර බලලා එකට තියාගෙන ඉන්නකොට හීරෙනවා කියලා එකට තියාගෙන ඉන්නේ කොහොමද කියලා එකට තියාගෙන ඉන්න නම් මේ හඬට භක්ති සම්පන්න විය යුතුයි මේ හඬට භක්ති සම්පන්න වුණායින් පස්සේ දෙකලවර එකට පේන දෙකලවර එකට පෙනෙන කෙනෙක් කතා කරන බව අහන කෙනාට තේරෙනවා මෙන්න මේක රහස වෙයි ස්විප් එකේ දිනුම් ඇදී මේ ලකුණ 180 ස්විප් එක හීරි එක හූරන ස්විප් එකක් උරගාන එකක් උරගාන්නේ කියලා කියන්නේ වාසනාව තියනවද කියලා බලන්නේ කියලා කියන්නේ එ නිවන් දකින්න සුදුසුකම් තියනවද කියලා බලන්නේ කියලා කියන්නේ හැබැයි හඬ රෙකෝඩ් වෙන නිසා නිවන් නොදක ඉන්න බැරි වෙයි අර කියනවත් එක්කම තනි ෂොට් එකට ගත්තේ නැත්නම් හඬ කියන දේ තප්පර ගානක් ඇතුළත මේ කවුද කිව්වේ කොහොමද කිව්වේ කියලා හොයාගන්න බැරි වෙයි එවන් කාලෙක බුදුවරයෙක් පහළ වෙන්නේ නැතුව මිනිසුන්ට නිවන් දකින්න බැරි වෙයි මෙවන් කාලයක හඬ රෙකෝඩ් ආපෝසරයක් වරින් වර නිර්වාත්‍රු කියපු වචන ඒ ආකාරයෙන්ම ඇසීමට හැකියාව තියෙනවා ඉතින් උරගෑ යුතුයි මොකද්ද දෙකලව ඊට පස්සේ මහා නිදානේ තියෙන එක වෙනව නිර්වාණය මේ නිර්වාණය පෙන්වන්න ප්‍රඥා බුදුරු අනන්ත වචන කියලා තියෙනවා ඒ රෙකෝඩින් නැති නිසා ඒ බුදුන්ගේ වචන එක දණක හරි රෙකෝඩ් වුණා නම් එක දණක හරි කොහරි බාණ්ඩාගාරයක රෙකෝඩ් වුණා නම් අර ගැහුවම ඇති වෙයි බුදුන්ගේ වචන රටාවක් තියෙනවා ඒ රටාව කනට ඇහෙනකොට ඇස් දෙක ඇරෙන එහෙමක ගෞතම බුදුහාමුදුරුවෝ කොච්චර වචන කියන්නේ නැද්ද කියලා හැබැයි මේ වර්තමාන මතු බුදු වෙන කෙනා කියපු වචන එකක්වත් අපතේ ගියේ නැහැ කියලා කියන මට කිසිම මිනිසෙක් ඇසුරු කරන්න දුන්නේ නැති වෙනෝ සියලු වචන වුමාරු කෙරෙව්වේ සියලු මිනිස්සු ඇසුරු කෙරෙව්වේ පොවුන් එක හරහා මම මෙතන තියලා මෛත්‍රී බෝධිසත්වෝ මාව මරලා චිප් එකක් ගන්න හදන වගේකක් මට පේන සංඛ්‍යාත ධර්මයේ දරුවා නතර කළා මව් එකෙන් මිදියන් කියලා කියන එකෙන් මිදෙන්න ඌ තවත් ගැහණියෙක් හොයන ඊට පස්සේ ඌ හිර වෙනවා ආයේ සංඛ්‍යාත ධර්මය තව පුත්‍රයෙකුට පුරුදු කරනවා ආයේ අම්මා කියලා දෙන්නේ සංඛ්‍යාතයෙන් වෙනවා මේ ආකාරයට චක්‍රයක් ආකාරයට ගමන් කරනවා ඊට පස්සේ අසංඛ්‍යාත ධර්මය දෙනවා අසංඛ්‍යාත ධර්මය දීලා පිරිමින්ට කියනවා ඉස්සරහින් එන්නේ අවලෝකිතේශ්වර කියලා අර සමන්ත භද්‍ර ආසනේ වෙන්නන ඉස්සරහින් උඩින් ඉන්නේ අවලෝකිතේශ්වර කියලා කියන ගැහණියෙක් හිටියද එතකොට කට්ටිය බය පහදු වෙනවා ගැහණියට රට දිය යුතු වෙනවා ඒ කට්ටියට බාර දිය යුතු වෙනවා පිරිමින් සත්‍ය මත උනායින් පස්සේ ගැහණුන් ආරක්ෂා කළ යුතුයි මෙහි මූල ධර්මය තේරුම් ගන්න ඕන අවලෝකිතේශ්වර කියලා කියන්නේ සියලු සතුන් නිවන් දකින තෙක් බලාගෙන ඉන්න බෝධිසත්වය ඒක තේරුම් ගන්න ඕන එතකොට තමන්ලගේ ආත්මාර්ථයයි ඒ බෝසතුන්ගේ පරාර්ථයයි දැකිය යුතු වෙයි සිහිය හැමෝටම තියෙනවා සිහිය උපරිමයේ තියෙන තැන ඉන්නේ මහ බෝසත් අවලෝකිතේශ්වරෝ ඒකට හේතුව සියලු සතුන් නිවන් දකිනකන් පරාර්ථයෙන් යුතුව බලාගෙන සිටින බෝසත්ත්වය කෙලිම සෝතාපන්න සමාපත්තියේදී පේන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ භූමිය වේ ඒක නිර්වාණය වේ ඒක ස්ථිර වුණයින් පස්සේ රහත් වේ සියලු සතුන් නිවන් දැක්කාට පසු තියෙන්නේ පංචස්කන්ධය සහ ඒ නිවන් දැක්කාට පසු පේන්නා වූ අවලෝකිතේශ්වර සමාධිය වේ පූර්ණ සමාධිය සිහිය තියන තැන තියනවා කියලා කිව්වට
සිහියේ උපරිමය පැවතිය යුතු වෙන්නේ පරාර්ථයේ උපරිමය ප්‍රයෝජනයටගෙන වෙන පරාර්ථයේ උපරිමය ප්‍රයෝජනයටගෙන සිහිය දැකිය යුතු වෙන නැත්නම් සිහියේ කියලා නානා ප්‍රකාර තැන්වල ඉරංග වගේ හිර වෙන අවලෝකිතේශර ගැන දන්නේ නැති වෙන අවලෝකිතේශර කියලා කියන්නේ සියලු සතුන් නිවන් දැක්කාට පසු නිවන් දකින්න සිටින කෙනා වෙන එතකොට ඒ බෝසතුන්ගේ පරාර්ථයට සම වෙන්න තමන් සුදුසුද කියලා බැලිය යුතු වෙන ඒ බෝසතුන්ගේ පරාර්ථයට සම වුණොත් අන්න ඔවුන් විතරක් ආර්ය භාවයට පත් වෙන අනික් කට්ටිය ඔක්කොම මග ප්‍රීකොන්සිස් වලට අහුවෙලා මහා බෝසත් අවලෝකිතේසර කවුද කියලා දන්නේ නැතුව දැන් තැන් වලට සහභාගී වෙන කෙලවර බෝධිසත්වයෝ සියලු සතුන් නිවන් දැක්කාට පසු නිවන් දකින්න ඉන්න බෝධිසත්වයන්ගේ සිහිය හරි සිහිය වෙන මේ අවලෝකිතේශර මේ ආකාරයෙන් තේරුම් ගන්නයි කියලා කියන. තේරෙන්නේ නැති කට්ටියන්ට මේ ආකාරයෙන් තේරුම් ගන්නයි කියලා කියන. මම කියලා කෙනෙක් ඉන්න. මේ මම වටේ එකතු වෙච්ච අනන්ත සත්වයෝ සිටින. මේකේ යක්ෂ, പ്രേත, කුම්බාණ්ඩ, කාමාතුර, බේබදු, අරව මේවා සියලු සත්වයෝ මේකත් එක්ක සිටින. මේකෙන් එක එක කෙනා එළියට බහිනවා. බහැලි වෙලා ඒ කට්ටිය ෂොට් එකක් දාලා ජොයින්ට් එකක් දාලා ආපහු ළඟට එන. තව කෙනෙක් එළියට බහිනවා ඒ කෙනත් ළඟට එන. එතකොට මේක ඇතුලේ සත්‍යය සිටිනවා ඒ කට්ටියගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න මේ කය භාවිතා කර. මේක ඇතුලේ මතක තියාගන්න ඕන බෝධිසත්වය සිටිනවා ඒ වගේම බුද්ධ බීජය මොහොත් අවලෝකිතේශරයනුත් සිටිනවා වෙන. මේ ශරීරය ඇතුලේ තමන්ගේ. අන්නේ පරාර්ථයෙන් යුතුව මේ සියලු සතුන්ගේ යටින් ඉන්න බෝධිසත්වයෝ සිටිජය වෙන. ඔබට ඇහැට පේ. මේ තරම් පරාර්ථයක් තියෙන කෙනෙක් ඉන්නවද මේ විශ්ව ධාතුව තුල? බැලිය යුතු වෙන. කවුද? කවුද සත්ව පුද්ගල ස්වභාවයකින් හසු වන කෙනා බැලිය යුතු වෙන. ඒ අවලෝකිතේශර වෙන. සියලු සතුන් නිවන් දැක්කාට පසු නිවන් දකින්න කවුරු හරි ඉන්නවද කියලා මුලින් බැලිය යුතු වෙන. එතන කවුරුවත් නැති වෙන. කට්ටිය අවලෝකිතේශර හරියට දන්නේ නැති වෙන. සියලු සතුන් නිවන් දැක්කාට පසු නිවන් දකින්න ඉන්න බෝධිසත්වයයි කියලා කිව්වට සියලු සතුන් නිවන් දැක්කාට පසු නිවන් දකින කෙනෙක් ඉන්නවද කියලා කෙනෙක් නැති වෙන. අන්න කෙනෙක් නැති තැන ඉන්නේ තමන් වෙන. කෙලවර සිටිජය දෙකක් තියෙනවා උඩ යට තව සිටිජය තියෙනවා. එතකොට තනි සිටිජයක් ආකාරයට රවුම් කොල්ල ගත්තන් පස්සේ තියෙනවා ආලෝක දොරටුව විශ්ව දොරටුව වෙයි ආලෝක දොරටු. එතකොට ඕගලන් හරේ මෙහි ආලෝක දොරටු හොයාගෙන යන්න එපයි කියලා කියන. ඉස්සරහින් පේන පැත්තේ තියෙන ආලෝකයේ ප්‍රමාණය බලන්නේ කියලා කියන. කොච්චර ආලෝක පරාසයක් තියෙනවද ඇහැට පේන. මෙන්න මේ ඇහැට පේන ආලෝක පරාසය පරිපූර්ණ ලෙස දකිනගෙන දකින්නේ අවලෝකිතේශර වෙයි. අවලෝකිතේශර කියලා කියන්නේ මේ දකින පරාසය තුල තියෙනා වූ සියලු නාමයන් පිට වෙලා දකින්නක වෙයි. ආලෝකයේ සම්පූර්ණම දකින්න කෙනාට ඥාණයෙන් යුතුව ලෝකය දැකීමට හැකියාව තියෙනවා. කෙලස් පරිනිර්වාණය කරගත යුතුයි. කෙලස් පරිනිර්වාණය කරගත්තන් පස්සේ තියෙන්නේ ස්කන්ධ සහ ධාතු පමණ. ස්කන්ධ කියලා කියන්නේ ඝන වෙනවා ධාතු කියලා කියන්නේ දැනෙන පෙනෙන සියල්ල එකට විඳින එකට වෙනවා දැනෙන පෙනෙන සියල්ල එකට විඳින එකට කියනවා ස්කන්ධ ධාතු කියලා මෙයා පරිනිර්වාණගත කරන්නේ නැති වෙනවා නමුත් කෙලස් පරිනිර්වාණය කරයින් පස්සේ ස්කන්ධ සහ ධාතු ඉතුරු වෙනවා ධාතු ස්කන්ධ පරිනිර්වාණය වෙන දවසට මොකුත් නැති වෙනවා සියලු සතුන් නිවන් දැක්කයින් පස්සේ අර මම කියන අකුරු දෙකේ මැද ඉතුරු වෙනවා මම කියන අකුරු දෙකද දෙකට බෙදෙන මේ මම කියන අකුරු දෙක වටේ සියලු සතුන් එල්ලිලායි මේක තේරුම් ගන්නයි කියලා කියනවා මට නිදහසක් නැති වෙලා තියෙන සතුන් නිසා වෙනවා සතුන් නිදහස් කරන්න පුළුවන් වෙන්නේ සියල්ල නිදහස් කරොත් පමණක් වෙනවා
සියල්ල එකවර නිදහස් කරන තැන මගේ කියන එකේ මැද හම්බ වෙනවා මම කියන අකුරු දෙකේ මැද හම්බ වෙනවා මැද හම්බ වෙනකන් සියලු සතුන් එහාට මෙහාට මාරු වෙන මේ මාරු වීම නතර කරන්න සියලු දෙනා එකවර ඇහැ හරහා පිටකල යුතු වෙනවා පේන පරාසයට එතකොට ඉතුරු වෙන්නේ මම වෙන මම අවලෝකිතේශ්වර වෙන නිතරම මම කියන කට්ටිය මෛත්‍රී කරන්නේ කොහොමද කියලා හරි මේ මෛත්‍රී භාවනාව මං අලුතෙන් කට්ටියට කියලා දෙන මාගේ ගුරුවරු දෙමව්පියෝ නෑදෑ හිත මිත්‍රාදීන්ට මෛත්‍රී කරන විදිය කියලා දෙන ගුරුවරු නෑදෑ හිත මිත්‍රාදීන් සියලු දෙනා සිටින්නේ මෛත්‍රී කරන වෙලාවට ළඟද කියලා නැතයි කියලා කිය නැති වුණාට ඉන්නේ ළඟ වෙන අන්නේ ළඟ ඉන්න කට්ටියට කියනවා නිදුක් වෙත්වා කියලා නිරෝගී වෙත්වා කියලා සුවපත් වෙත්වා කියලා නිවන් දකිත්වා කියලා සැපතට පැමිණෙත්වා කියලා කාගේ ඇතුළේ ඉන්න සත්වෙන්ට මේ කියන්නේ Taman දන්න නාම සත්වෙන්ට කියනවා එළියට බහැපන් කියලා ඊට පස්සේ මෛත්‍රිය පූර්ණ වෙන ඊට පස්සේ ඉන්නේ අවලෝකිතේශ්වර වෙන මේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ ධර්මය පෙන්වන්නේ තප්පර දෙකකට තුනකට මුල්වරට ඒක තුන ඉන්න බෑ ඒකේ පෙන්වන සතුටට ප්‍රීතියට මරන්න කවුරු හරි ඇවිල්ලා ඉන්නව නම් උගේ කඩුකිනි සිද්දිම වැටි ඒ තරම් ප්‍රතිහාර බල තියනවා ඒ ස්ථානය තුන රජුන් නීතිය ක්‍රියාත්මක කොට නඩු පවරා දඬුවම් දීම සඳහා හමුදාවක් තුල සිටියොත් ඒ සියලු දඬුවම් වලින් නිදහස් වන්නේ කියලා කියන ඒ අඟුලිමාල බේර ගන්න තැන වෙන හැම තැනකටම සහභාගී වෙන්න පුළුවන් බෝධිසත්වෙක් සිටින ඒ බෝධිසත්වයෝ තමන්ලාගේ ළඟත් සිටින හැබැයි තමුන්ට තමන්ගේ සත්වයෝ නිදහස් කරගන්න පුළුවන් වුණාට සියලු සත්වෝ නිදහස් කරන්න පුළුවන් බෝධිසත්වයෝ ඉන්නේ සියලු ගුණයන් වලින් පිරිලවෙන සියලු සත්වයෝ නිදහස් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට නිදහස් කරගන්න පුළුවන් වෙන්නේ විශ්ව දොරටුව අතට අරගෙන තමන්ගේ සත්වයෝ පමණක් වෙන. එතකොට තමන්ගේ සත්‍ය බෝධිසත්ව ආත්මය තමන්ට දැකීමට හැකියාව තියෙන සෝතාපන්න වෙනකොට මොහොතක් වෙනවා. ඒ සෝතාපන්න සමාපත්තිය කන්ටිනියු වෙනකොට රහත් වෙනවා. ආන්නේ කට්ටිය බෝධිසත්ව අවලෝකිතේශ්වරයන්ගේ ප්‍රතිහාර බලයෙන් සහ අනුහසින් ජීවත් වෙන කට්ටිය වෙන. ඒ වගේම බෝධිසත්වයන්ගේ පූර්ණ අර්ථය මේ විශ්වදරුටුව පිරිනමන කෙනාගේ අතේ තියෙන එකක් වෙන. ඔරිජිනල් අවලෝකිතේශ්වර ඔහු වෙන. ඔහු සියලු සත්වයින් සසරෙන් මුදා ගන්න අවලෝකිතේශ්වර කෙනෙක් වෙන. අනිත් සියලු සත්වෝ තමන්ගේ සත්වය සසරෙන් නිදහස් කර ගන්න අවලෝකිතේශ්වර වෙන කට්ටිය වෙන. ඒ කට්ටිය රහතන් වහන්සේලා වෙන. වර්තමානයේ යම් කිසි කෙනෙක් මේ ශබ්දය ශ්‍රවණය කරන්නෙහිද මේ අවලෝකිතේශ්වර බෝධිසත්වින්ගේ ශබ්දය වේ. අනිත් සියලු දෙනාගේ අභ්‍යන්තරය තුල මේ බෝධිසත්වෝ හිර වෙලායි. මා පරිපූර්ණ ලෙස අවලෝකිතේශ්වරයන් නිදහස් කරපු කෙනෙක් වෙන. අවලෝකිතේශ්වර සමාධිය පරිපූර්ණ වගේ වෙන. මා දන්නවා අනිත් සියලු මනුස්ස වර්ගයා ගේ ඇතුලේ මේ බෝධිසත්වයෝ යට වෙලා සිටිනවා කි. අන්න ඒ බෝධිසත්වෙන්ට ඇහෙන මං කතා කරනවා. කාමාතුරෙන්ට මේක ඇහෙන්නේ නැති වෙනව. වනචාරින්ට මේක ඇහෙන්නේ නැති වෙනව. කෙලින්ම ඇහුනොත් මා බෝධිසත්ව අවලෝකිතේශ්වරට එයා ඇස් දෙක හරහා පරිපූර්ණ ධර්මතාවයෙන් විරාජමාන වෙනව ඉස්සරහයි. සත්ත්ව පුද්ගල ස්වභාවිකින් තොර වෙනවා. පේන පරාසය පේන පරාසය ඩිලයිට් වෙනවා. ඒ කියන්නේ දීප්තිමත් වෙලා යනවා. මම කතා කරනකොට මට හා සමාන බෝධිසත්වරෙක් සියලු සතුන් ගාව සිටිය යුතුය. මගේ භාෂාව තේරෙන සියලු දෙනා ගාව මේ බෝධිසත්වය සිටිය යුතුය. අවලෝකිතේශ්වර බෝධිසත්වය මා ලොවට හඬගා කෑ ගහන කෙනා වෙනවා. නැගිටපල්ලා තොපි ඇතුලේ ඉන්න අවලෝකිතේශ්වරයන් කියලා කතා කරනව වෙනවා.
වරකට දෙවරකට තෙවරකට මොහතකට දකින්න පුළුවන් අවලෝකීතේශ්වර සම්පූර්ණ වෙන්න රහත් වී යුතු වෙන මේ පේන පරාසය පූර්ණ වීමක් අරහා මහබෝධිසත්ව අවලෝකීතේශ්වරයන්ගේ සමාධිය දර්ශනය වෙන මේ සමාධිය පිරිනමන්නේ මුලින්ම විශ්ව දරටුව ලෝකෙට ඉදිරිපත් කරන කෙනා වෙනවා එයා ඔරිජිනල් අවලෝකීතේශ්වර වෙනවා මෙන්න මේ දොරටුව හොයාගෙන ගමන් කළ යුතු වෙනවා මේ දොරටුව හොයාගෙන ගමන් කළ යුතු වෙනවා කුමන කාලයකද මේ දොරටුව හොයාගෙන ගමන් කළ යුතු වෙන්නේ විශ්ව දොරටුව හොයාගෙන ගමන් කළ යුතු වෙන්නේ විශ්ව දොරටුව ලෝකේ නැති සමයක වෙන විශ්ව දොරටුව අතරමං වෙච්ච සමයක වෙනවා රහතන් වහන්සේලා බුදුවරුන් මගපලලාබින් නැති සමයක විශ්ව දොරටුව හොයාගෙන යන කෙනා අවලෝකීතේශ්වර වෙනවා කියලා කියනවා ඔහු ගමන් කළ යුතු මාවත ඔය 180 මාවත නොය පූර්ණ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දරා පිළිපැදීම වේ පූර්ණ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දරා පිළිපැද්දෙහින් සියලු සත්‍යෝ සසරෙන් එතර කර ගන්න විශ්ව දොරටුව ඔහුගේ අතට හම්බු වේ අන්න ඔහුගේ ගැන කියන්න යන්න ලෑස්ති වෙනකොට උඩගු භික්ෂුව මාන්නක්කාර භික්ෂුව මේ මුලින් ප්‍රදානය කරපු කරපු 180 නොත් අවලෝකීතේශ්වර අමතක කරන මුලින් ප්‍රධානය කරපු කෙනාව අමතක කර අන්න ඒ කට්ටියන්ට අලුතෙන් ධර්මයක් දේශනා වෙන මෙහෙ එන්නේ ඕක ගත්ත විදිය පෙන්වන්න කියලා කියලා දෙන්න කතා කරන අපි ඉවරයි කියලා කියන්නේ අනන්ත කල්ප ගානක් පෙරම්පුරල ගත්ත හේකුගේ ප්‍රතිඵලයක් වෙන. ඔය අනුන්ගේ පහණෙන් එළිය බලන එකක් වෙන. තමන්ගේ පහණ දල්වා ගන්න තව ලොකු ගමනක් යන්න තියෙනවා. අනුන්ගෙන් අරගෙන ඌටදොස් කියාගෙන පිට වෙන කට්ටිය වර්තමානය තුල ඕගොල්ලන්ට දැකීමට හැකියාව තියෙනවා. සියලු දෙනා පිස්සු වැටෙනවයි කියලා කියන. ගත්ත විශ්ව දරටු උනාට ප්‍රශ්නයක් නැති වෙන. ගත්තේ කාගෙන්ද කියලා බලාගෙන සියලු දෙනා මුලින් එක ප්‍රධානය කරපු කෙනා සොයාගෙන ආ යුතු වෙන. ඔහු කරඬුවක් ලෙස දැකී යුතු වෙනවා. ඔහු එවරස්ට් කන්ද මුදුනේ මාලිගාවක් තුල රැඳවී යුතු වෙනවා. ඒ වගේ උතුම් කෙනෙක් කුගේ දහම් දොරටුව අතට අරගෙන අවසානට ඒ දහම් දොරටුව දීපු ඒ උතුම් කෙනාටත් බැනලා යන උද්දච්ච මාන්නක්කාර ආර්ය මාන්නෙන් වෙලිච්ච තමන්ගේ අඩුපාඩුකම් දකින්න බැරි මිනිස්සු මට හානි කරා වෙනවා. ඒක හරියට බුදුන්ට හානි කරා හා සමාන වෙන. ආනිසංස අපමණ වෙන. ඉරංග විශේෂ මාතෘකාවක් වෙනවා. අරන් තියලා තියෙන එකක් වෙනවා. නමුත් අරන් තියලා තියෙන තැන මම ඔයගලන්ට කියනවා. ඉරංගයි ඇවිල්ලා කියනවා ජාති ජාතිත් බවගේ එකෙක් අවලෝකීතේශ්වර වෙනවා නම් මට මුණ ගැහෙන්න එපා කියලා කිව්වා. ಜಾති ಜಾතිත් කියලා කිව්වන් පස්සේ මම සාදු 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 කියේ. එතනින් මට ගණන් හැදෙනවා තව 20 කෝටියක් අවලෝකීතේශ්වරයන් පාමුලට. ඌට යන්න වෙනවා කියලා. ලෞතුරා බුදුවරේ මුණ ගැසෙන්නේ ඊට පස්සේ කියලා. ලෞතුරා බුදුවරේකගේ අග්‍ර ශ්‍රාවක කෙනෙක් වෙන්න එරංගට අවලෝකීතේශ්වරයන්ට සාප කරපු එකට අනන්ත කල්ප ගණන් නිරේ පැහිලා ආපහු ඇවිල්ලා සම්බුදුවරයෙකුගෙන් බණ අහලා ආපහු අවුල් වෙන්නේ මේකට හේතුව වෙන්නේ තමන්ට සසරෙන් එතර වෙන්න දීපු දොරටුවත් අරගෙන සසර ඇතුලේ ගමන් කර. එරංගට හැමදාම සිද්ධ වෙන්නේ සසරෙන් එතර වෙන්න දීපු දොරටුවත් අරගෙන සසර ඇතුලේ ගමන් කර. සම්බෝධි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. මේ සම්බෝධි මාර්ගයට විශ්ව දොරටුව අතට අරගෙන ප්‍රවිෂ්ඨ වෙන කට්ටිය ප්‍රවිෂ්ඨ විය යුතු වෙන සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දරා පිළිපැද වෙන. දරා පිළිපැද ප්‍රවිෂ්ඨ වුණත් ඔවුන්ට යලි ගන්න තියෙන්නේ ඒ වර්තමාන විශ්ව දොරටුවයි. විශ්ව දොරටුව දෙන්නෙකුට ගන්න දෙන්න තියෙනවා එක්කෙනෙකුට ගන්න දෙන එකක් වෙයි.
මෙන්න මේක ගන්න මේ මූසිල හැමදාම ගුත්තිලක පස්සෙන් යනවෙ ඒ උනාට ධර්ම ගුත්තිලයන්ගේ බයන් නැතුව වැයෙන වීණාව කවදාවත් මේ ලෝක සත්ත්වින්ට ලේසින් හම්බෙන්නේ නැති වෙයි මට කියලා තියෙනවා ආපව සාමදාන වෙන්නේ කියලා මම් මොන අසමගියක් ගොඩනගකොඩද මට සාමදාන වෙන්නේ කියලා කියන අවුරුදු 5ක් විතර 6ක් විතර දිස්සේ ඉඳගෙන මම දවසකට පැය 16ක් විතර කතා කරන මිනිස්සෙක් මම අහනවා මං අහපු යවුන්ට ඩිංගක් හිතුන් නැද්ද මූට දහම් මාසනයක් පණවන්න ඕනේ තනක් පණවන්න ඕනේ මූ ගෙන්නවන්න ඕනේ කියලා එක්කෙනෙකුට හිතුණද කියලා හිතුන් නැති වෙනවා මං ඉල්ලුවේ 1000ක් වෙන 1000 පූර්ණ කරන්නම් කියලා ගතපු මිනිහා අවුරුදු ගාණක් ගිහිල්ලත් අවසානට මිනිසෙකුට කියලා තිබුණා 1000ක් හදන්න ලෝකෙ පීරන්න ඕනේ කියලා 1000ක් හදන්න ලෝකෙ පීරන්න ඕනේ නැහැ ඒ හදන්න බැරි එක ඉවත් වුණායින් පස්සේ මං හදලා පෙන්නනවයි කියලා කියන මුළු ලංකාවම ගේන්නේ කියලා කැලණියට කන් ඇහෙන ඇස් පේන සියලු දෙනාට මග පල පිරිනමනවයි කියලා කියන මගේ හැටි මං පෙන්නන බැරියවුන් පැත්තකට විය යුතු වෙන කන් ඇහෙන්නේ නැතිවුන් පැත්තකට විය යුතු වෙන පුළුවන් යවුන් පණිවිඩේ දී යුතු වෙන අන්න මහින්ද ප්‍රතිහාරක් පානවයි කියලා ප්‍රතිහාරයක් පානවයි කියලා පුළුවන් යවුන් ලංකාවට පණිවිඩේ දීපල්ලයි කියලා කියන කැලණියට එන්නේ කියලා කියන මගේ බලය පෙන්න ලෝකෝත්තර බල පෙන්නන්න කැලණියට වරිල්ලයි කියලා කියන බැරියම් පැත්තකට වැල්ලයි කියලා කියන මාව බඩ ගන්න මාව එළියට ගන්න මිනිස්සු ඇවිල්ලා තියෙන ඒ මිනිස්සු එළියට ගන්න ලෑත් වෙනකොට කියන උම් මාරසේනාංකේ කියලා මාරසේනාංක නෙවෙයි බලව මහ බෝසත්තුරු සහ වරියන් ඇවිල්ලා තියෙන එකක් පසවියව් උන්ට තේරෙනෝ තොපේ කන් ඇහෙන්නේ නැහැ කියලා මේ ගෲප් එකේ හිටපු අයගේ කන් ඇහෙන්නේ නැහැ කියලා හතර දෙනෙක් වැඩම කරලා ඉන්නේ ඒ හතර දෙනා කරන වැඩේ ඉස්සරහට ලෝකෙටම වටින එකක් වෙන සේවකෙක් හැටියට මට වැඩ කරන්න එපා කියලා කියන සේවකෙක් හැටියට වැඩ කරන්න එපා කියලා කියන යුතුයකමක් හැටියට කරන මිනිස්සෙක් ඉන්නවා නම් මෙතන නතර වෙලා වැඩක් කරපල්ලයි කියලා කියන ගුත්තිල ධර්මය අහනවද මූසිලගේ වීණාව අහනවද කියලා තීරණයක් ගන්නillaයි කියලා කියන සියලු දහම් කාරණා මෙතන රෙකෝඩ් වෙලා තියෙන මගේ වොයිස් මේල් එකක් එරංගටත් වසර ගාණක් ලිහන්න වෙන උඹලටත් ඒ තරම් ලියා ගන්න වෙන මේ තරම් ලොකු කතාවක් කියලා අවසන් පදපේලියේ පෙන්වුවේ හැමදිස්සෙම දෙයන්තය වෙන දෙයන්තය වෙන එච්චරයි කතන්දරේ එතනින් පස්සේ තියෙන කතාව මට ලෝකෙට අනුශාසනා කරන්න සිද්ධ වෙලා තියෙන මම මෙතන හිර වෙලා සිටීම ලෝකෙට හානිදායක වෙනවා ඒකට වග කියන්න ඕන මෙතන මගේ හඬ එළියට ගත්ත උන් වෙන ලෝකෙ පුරා මායාවේ ධර්ම දොරටුව ශයා වෙනවා මගේ ධර්ම දොරටුව මෙතන läගලති අවුරුදු 6කට ආසන්න ප්‍රමාණයක් වෙන සම්බුද්ධත්වයට පත් වෙලා ගෑණි දන්නෙත් නෑ කවුරුවත් දන්නේ නෑ දන්න මිනිස්සු ඉන්නේ මෙතන විතරයි ගෑණි සටන් කරනව ඉඳග මොකද්ද වෙලා තියෙනවයි කියලා කියන මේ මාසහායක් ඇතුළත වෙච්ච දෙයක් කියලා කියන ඒ මං ගොඩ ගන්න ආපු උන්ගේ විස්තර ඒ ගෑණිට ගියන් පස්සේ සිද්ධ වෙච්ච දෙයක් වෙයි එහෙම වෙන්න බෑ මහින්ද හිර වෙලා ඉන්න ඕන මහින්ද උතන වැළල ඉන්න ඕන අන්නේ පරමාර්ථයෙන් තමයි තොපිත් මෙතන ඉන්නේ මගේ ගෑණිත් හිටි මන් දැන් ඒකට පත්තියම් වෙලා තියෙන්නේ දින 28ක් පූර්ණ කරන්නේ කියන සතරම කුණ්ඩික සූත්‍රයේ 14 වෙනි සූත්‍රය 28යි පූර්ණ කරන්න තියෙන්නේ දින 7ෙන් සම්බෝධියට පත් වෙනවයි කියලා කියන මම ඕක කරගෙන අවුරුදු 6ක් මිනිස්සුත් එක්ක සැරිසරුවෝ වෙයි උන්ට පාප කර්ම සිද්ධ වෙන්න නිසා ආපහු මම මෙතන ඇවිල්ලා බැලලෙන්න ලැග්ග වෙන්න තව දෙයක් මට කියන්න තියෙනවා මගේ බිරිඳත් එක්ක සාකච්ඡා කරන කට්ටිය කියන්න ඕන එයා විශේෂ කෙනෙක් කියලා ඔයාගේ කෙනෙක් නොවන කෙනෙක් කියලා ඔයගොල්ලන් දැනුම් දෙන්න ඕන ඔයාගේ කෙනෙක් වෙන්නේ ළමයිට විතරයි කියලා ඔයාටයි තියෙන හැ කියලා එයාට දැනුම් දෙන්න ඕන එයා ලෝකෙට අයිති වෙන්න හදනවයි කියලා එයාට දැනුම් දෙන්න ඕන බෑ කියලා සතන් කරනවා නම් ඇයට සෝතාපන්න භාවය හෝ පිරිස එකතු වෙලා සහයෝගය දෙන්න ඕන වාට මොකද්ද කෙරෙන්න ඕන අපෙන් කියලා ඕගොල්ලන් අහන්න ඕන ඇයි දන්නේ නැහැ වෙලා තියෙන්නේ මොකද්ද කියලා මෙතනින් නෑ උන් දන්නවෙ උන් එක්ක chat කරනවෙ
एक बलागन कट्य कहिना वेन नती किल मंहित किया पल्ला मातुबुदुंग तो के मिनिया किल प्रसिद्धि मम्मा गेदरे इवत्ती हेतु है एम काठारी उमना वत्ती नो नंग मंग गेदरे इन्नो न किल याट गील ले गेदरे इन्न पुलु अम्मे सिद्धार्थ बुदुन नहीं पासे आये गेदरे अन्न नती वेन मम्मा चीवरे आत नोदापुनी सा මම අවුරුදු 4ක් විතර ගෙදර ආව ගියා වෙන්නේ අවුරුදු 4ක් විතර ඒත් මේ මනුස්සයා දන්නේ නැතිව මේ මොකද්ද කරන්න කියලා මේ මනුස්සයා දන්නේ නැහැ මේ 180 කියන්නේ මොකද්ද කියලා මේ මනුස්සයා දන්නේ නැහැ මතක තියාගන්නයි කියලා කියන සියලු දෙනාට 180 නොදන්න කිසිවෙක් මගේ නෑදෑයෙක් බිරිඳෙක් හිත මිත්‍රාදියෙක් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නොවන බබ් සියලු දෙනා එක දැනගත යුතු වෙනවා සෝතාපන්න වුණොත් අන්න උන් මගේ පවුලේ උන් වෙනවා මේක ඒ කන් ඇහෙන්නේ නැති ගෑනිට දැනු දෙන්නේ කියලා කියන. ඕගොල්ලන්ගේ අනුත් එක්ක හිටියට කමක් නැහැ. මම දැනගෙන ගෑණියෙක් මගේ ළඟ හිටියට කමක් නැහැ. මේක තේරුම් ගන්න කියලා කියන සියලු දෙනා. මට ගණන් ඇදෙන. විනාශ වෙන තැන් පේන. නිරයට වැටෙන විදිය පේන. මතක තියාගන්නයි කියලා කියන එරංගල උනත් වැටෙන විදිය මට ඕලි පේනවයි කියන. මෙතන ඉන්න කට්ටියක් මතක තියාගන්නයි කියලා කියන හරියට සද්දා සම්පන්න නුනොත් මකපල හතර නෙමෙයි යන වෙලාවට දිව්‍ය බ්‍රහ්ම අනාත්ම ඒව නැති වෙනවයි කියලා. නිරය උරුම වෙනවයි කියලා. හරියට සද්දා සම්පන්න වෙන්න පල්ලයි කියලා කියන සියලු දෙනා. අර ගෑණික කන් ඇහෙන්නේ නැති වෙයි. ඒ ගෑණික කන් ඇහුන් නැති නිසා මං සම්බුද්ධත්වයට පත් වෙනවයි කියලා උඹලා තේරුම් ගත යුතු වෙන. තවත් ඉස්සරහට කන් ඇහෙන්නේ නැති ගෑණික ගාවට ගියොත් මේ ලෝකේ අවදානම් වෙන. ඒ ගෑනින්ට නම් සතුටක් තියෙයි කියලා මං හිතන. මිනිසුන්ගේ ලෞකික ප්‍රාර්ථනාවන් ඉතුරු වෙන්න නම් මිනිසුන්ගේ ලෞකික ආශාවන් ඉතුරු වෙන්න නම් මිනිසුන්ගේ සීන ඉදිරියට ගෙනියන්න නම් කරුණාකරලා මගේ ගෑනින්ට මොනවද අවශ්‍ය කියලා අහලා අන්නේ ගෑනින්ට මොන හරි දෙයක් කරන්න කියලා කියන සියලු දෙනා. මට හරෙන් මෙහෙන් ඇවිල්ලා උපදෙස් දෙන්න. ගෑණි මාව බ්ලොක් කළා. ඊට පස්සේ ඒ ගෑණිට මං කරන කියන දේවල් කිසිම දෙයක් පේන්නේ නැතු. ඒ ගෑණි පිස්සු බැල්ලෙක් වගේ වටේ ඉන්න උන්තරෝමයෝ කියන. ඕගොල්ලන් අහන්න ඕනේ මහින්ද ඉන්නේ වෙන ගෑනුත් එක්කද තනියමද කියලා. ෆෝන් වලින් ගෑනු වෙනවද මෙහෙට ඇවිල්ලා කන්න උයලා දෙනවද රෙද්ද පෙරෙද්ද හොදලා දෙනවද? ඕගොල්ලන් අහන්න ඕනේ. මහින්ද අයියා ඉන්නේ ඊජිප්තුවේ. අයියා ලංකාවේ ඉන්න මිනිස්සු වෙන රටවල් වල ඉන්න මිනිස්සු පාව දෙන්නේ කියලා අහන්න පණ නැති කොණ්ඩ පණ නැති මිනිස් මෙතන ඉන්නව වෙයි. කෙලි මහන්න ඕන. අක්කේ ඔයා මේ මාස 6ක් ඇතුළත එපා වෙච්ච මිනිස්සෙක් නෙවෙයි. ඔහු සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 6කට ආසන්න වෙනවා. 180 පටන් ගත්ත දවස තුල ඉඳලා තාම මිනිස්සු අහගෙන ඉනවා. අහගෙන නාවි ගෑණි වෙයි. ගෑණිට කියපල්ලයි කියලා කියන බෝධිසත්වයන්ගේ බිරිඳ කියලා කියන්නේ ලෝකෙම බුදුය කියලා පිළිගත්තත් පිළිගන්නේ නැති ගෑණියෙක් වෙන. ලෝකෙම බුදුය කියලා පිළිගත්තත් පිළිගන්නේ නැති ගෑණියෙක් වෙන. මතක තියාගන්නයි කියලා කියන. ඒකින්ද පිළිගන්නවු වේලාසනින් කියලා තියාපල්ලයි කියලා කි. පිළිගන්නවු වේලාසනින් කියලා තියාපල්ලයි කියලා කි. බෝධිසත්ව බිරිඳ කියන්නේ ඒක වෙන. ඒ ගෑණිකේ කන් ඇහෙන්නේ නැති වෙන. ඒ ගෑණිකෙන් ළමයි හම්බුණා කියලා ඒ ගෑණි හිත මේ ලෝකෙ පිළිගන්නේ නැති එකම කෙනා ගෑණි බව දැනගත යුතු වෙනවා. ලෝකෙම පිළිගත්තත් බුදුයි කියලා අර ගෑණි පිළිගන්නේ නැති වෙනවා. ඒ ගෑණික කන් ඇහිච්ච නැති නිසා ලෝකෙට මම බුදු වුණත් අර ගෑණි ගොඩ ගන්නෙ මම නොවේ. පිරිස ගොඩ ගත යුතු වෙනවා. හැදෙන පිරිස ගොඩ ගත යුතු වෙනවා. ගෑණි මට ගොඩ ගන්න බැරි වෙනවා. මව මට ගොඩ ගන්න බැරි වෙනවා. තාත්තට බරපත කොච්චර කිව්වත් තාත්තා සමාධියට පත් වෙන්නේ මරණ මංජකේ තුල වෙන. ඒව මන් දන්නව වෙන. අනිත් සියලු දෙනා එක්ක අක්කේ මහින්දයියගේ වෙන්න ඕනේ අපි කරන්නම් කියලා මට උපදෙස් දෙන්න නැතුව ඒකෙන් යුතුයකම් කරපල්ලයි කියලා කියන. මම ඉන්නේ තනියම වෙන. මම මිනිස්සුත් එක්ක ගැවසීම නුසුදුසු වෙන.
अरे मैं पाव देने पाई के लिए नो मी हरक मैं के तुली ने जीवर दान ने अब लोग की तेजर को है तो बुरो तीवर दान ने विश्व दर तो हमी कान लग दा जीवर एक ऐसे लेने के ने मामा लंबो दूना ना हरी बन ये मनं दें मगे माहे कहने का ने मान जीवर दान नोने के ला गलों पे जीवर रख कब लंका में मान जीवर दाल पे नं सील देना के जीवर गलों वाले पे न पा माहे कहने में के मगे रेड्ड पे रेड्ड वक्क पराजिका कोरगन नेती नो मम मैं काले से मुझे टेका होंदे में ना वो कैसे गिहिल दाला मटनी का मंदिर ना उनका खाना नेती कोरन मम्मे नो कानो भी इन बाबा तो भी सेहर में तेरे का तरीके उन असत्य वादी इन कानो बड़ो सत्य कथा करने का तामत बेली बेली इन्नो मम्मा खाने ने तू असत्य टकाना देने ती मिनी एक पेनो दिन का सत्य टकाना देने का मटो पर देने इन्ने पाकी लकीनो मगे हूँ सारे पुत्र मैं मसूत्रेन ओबटे ते विवर्तवान ने भक्ति ये दुर्गो पमनक के लकी मनसूत्रेन मैं एकासी आसुव मुलिंदे न के नागे गावती न सूत्रे विवर्तवान ने भक्ति ये दुर्गो पमनक के लकी निर्वाणे बसाक्षात कराया किया नमः ज्ञाने परिपूर्ण नोकल बाबा तेरुंगा निंग केला मामा किया तमुल्ला होए लगान नौने कक्केनो तानिए निवंदर टू मुलिंग होए लगान न के नागे ज्ञाने ट किसी के न कुटलंगा आविये न है कि बलात विरुद्ध करे भक्ति ये दुर्टो पामन है सामान्य तबादर भक्ति ये दुर्टो विरुद्ध तोरा न प्रश्न अक्ने एका विरुद्ध तोरे मामा बिनो एक बलात दीपु सांपूर्ण ज्ञान ये नोविन ज्ञान ये दक्षिण दुर्टो विरुद्ध करा वितरक पिन काट्टी एक बुतु कल्ला वैनमम लोकु संविधान आत्मक वैद पिलोलक निर्माणे करला නායකත්වයක් සපයලා පිළිවතක් සපයලා සියලු දෙනාට උපදේශක මණ්ඩලයක් ආකාරයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙච්ච මම වෙයි සියලු දෙනාට නායකත්වයක් දීලා හිඟන தත්යෙන් ඉවත් කළා බල ධනවත් කළා උඹේ කන් බලගෙන් කන්න බලාපොරොත්තු වෙච්ච කෙනෙක් වෙයි මම ඉන්නේ තාම හිඟන தත්වේනෝ තොපි ඉන්නේ තාම හිඟන தත්වේනෝ කවුද मगे गाव में ग्रुप पे कहते ले हिट पे आऊं माटे बाला शक्ति थी एवा लोकोत्तर शक्ति बे मंगे लोकोत्तर शक्ति मैं दाहमा हापुने त्यो उन्नत बाविता करला मिनिसे सोता आपन नगर में लक्ष्य गार्डन सराट एकसी आसु अवेडू बाडली वरला आरे माने कियला दाईनी का वेटु पकट कोटूल आर्य माने केला दाईनी का वेटु पकट कोटू महा धन संबारयन बलिन आरुद्देव केनिक बलट ओया दाईनी का वेटु पर दुन्ना बाबा तोपिटा मत कोऊना बला पुत्रयो करगन मगे बांडा गार वले बट पलकरन ता एवगे म मगे ऐतिवासिकंगन एनतेक मम बलागन हिटिया तोपि हमदाम करे धर्म दोरटुव बलगे कोरगन हिटिये कौना करन नतिबुने मेन मे पनिविडे मम खता करनेक अतिं अत बेदा दी मौना तोपि मेके मदिं पहल वेला मात थिंगन कोरा तोपि थिंगन उना पैत्तकट वेन्न सिद्ध उना एहेम वेन्न सुदुसु देयक्द दुन्ने कियला मम ओगोल्लंगें अहनु मेक හරියට කොරෝනා වගේ ලෝකෙ පුරා යන්න ඕන එකක් කෙන මගේ හඬ හරියටම ඇහිලා තියෙන්නේ මේ ගෲප් එකේ වෙලයි රහත් වෙලයි වර්තමාන කියලා කියලා හිතාගෙන ඉන්න ආර්ය මාන්නක්කාරකම ගහපු මිනිසුන්ට නොඋනා මගේ හඬ හරියටම ඇහිලා තියෙන්නේ වසවර්ති මාරයට උනා මම විශ්වදරටුව විවෘත කරේ ඉස්සරහට තියෙන लंका
කරගෙන යන්නම් කියලා කියනවා. කවුරුත් එක්ක අලුතෙන් එනෝ කට්ටිය. අලුතෙන් එනෝ මෙහෙ කට්ටිය. ඒ කට්ටිය සම්පූර්ණයෙන්ම සජීවී දේශනා වහන කට්ටිය වෙයි. සජීවී දේශනාව ඇතුලේ මෙන්න මෙහෙම දෙයක් සඳහන් වෙනවා. ඉස්සෙල්ලා 180 වෙයි කියලා මොකද්ද කරලා තියෙන්නේ කියලා ඒ කට්ටියෙන් කිව්වන් පස්සේ කට්ටියෙන් තේරෙන. ඒ කට්ටිය හොඳ වී නොවේයි බොල් වී ය කියලා තේරෙන. සත්‍ය වී වපුරන්න ලෑස්ති වුණා ඉවල්ලල පමණක් කියලා තේරෙන. සජීවී දේශනා වැටෙනවා වෙනවා ඒව අහන්නේ පරණ මිනිස්සු නොවෙනවා. ඒක හින්දා මන් තොපිට හාවොය කියලා කියනවා. මාත් එක්ක දැන් යන්න ලෑස්තිච්ච මිනිස්සු ඉබ්බෝ වෙනවා. නමුත් යන්නේ දිනුම් කනුව අතේ තියාගෙන වෙනවා. සියලු දෙනා මගේ ගාවට පැමිණිය යුතු වෙනවා. අවසානට